අල්ලාතින් පාවෙන වනමල් කළඹ නිල් වතුරෙන් නැගුණු අති සුන්දර නළඹ ගල් පර නැමැති උස් රඟ මඬලට පිවිස සොළවා පන් තවත් දිය සුලි මිනි අලඹ හුකුල ලැම හස මුහල විකර ලිය මුවාකල ඇගේ දුගුල් සලු තිර විවර එරුවා මනස් සලිලුන් උමතු දෙනුවන් රැහැන් රැද මා පියස මැවුණු තුසිත සුරන් නැලවූ සුයාමන් කුමරියක පාසලම අයිබුවන් දශරූපය නැමති විචාර ග්‍රන්ථය පළකරපු ධනංජය කියන පඬිවරයා කියනවා කවියක් මගින් රසවත් කළ නොහැකි කිසිවක් මේ ලෝකෙ නැහැ කියලා. ඒ කියන්නේ අපිට හමුවන හැම තැනක්ම හැම නිමිත්තක්ම හැම දෙයක්ම කවියක්. ඒ නිසා කවියට විෂය වුණු සියලු දිශානතීන් නැසුරු කරමින් කවියාගේ හිත නතර වුණු තැන්වල අපේ හිත සසල කරපු ලස්සන කවි ඔබට මුණගස්වන තැනයි කවි 10ට ගී 10ක්. කවි 10ට ගී 10ක් වැඩසටහනේ අද අපට කවි තෝරා දෙන්නේ කවියට විෂය වූ බොහෝ තැන්වල ඇවිදිමින් විවිධ භාෂා ඇසුරු කරමින් කවියත් එක්ක බොහෝම හිතවත්කම් පාන ගුරුතරුවක්. ජාතියක ජීව රුධිරය ප්‍රාණවායුව ශිෂ්ටාචාරය ගොඩනගන ඒ වගේම සભ્યත්වය දියුණු කරන ගුරුතරු පරපුර නියෝජනය කරන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල ජනසන්නිවේදන අධ්‍යනාංශයේ මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ මෙතනිය සමග අපි සූදානම් අද කවි තෝරන්න ඔබතුමිට ආයිබෝ. ආයිබෝ. දැන් අපිට විවිධ කලාංගයන් ඇසුරු කරන්නට ඉඩ තියෙනවා. ඕනෑතරම් විවිධ කලාවන් අපට හමු වෙනවා. කවිය ඔබතුමියට මේ තරම් හිතවත් වෙන්නේ, කවියට සාහිත්‍යයට මේ තරම් පෙම් බඳින්නේ ඇයි කියන තැනින් පටන් ගත්තොත් මං හිතන්නේ අද කවි අහන් ඉන්න අයට ඒ උදව්වක් වේවි. මම මේ හරිම මට හැම වෙලාවෙම සාමාන්‍ය ජීවිතේත් මං බලාපොරොත්තු වෙන්නේ මට හැම වෙලාවෙම මගේ ළඟ තියෙන සෞන්දර්යෙන් පිරුණු හිතක්. මට ඒක මං කෙලෙස ගන්න නැහැ කොයි වෙලකවත්. කෙලෙසන අවස්ථා තියෙනවා, නැත්තෙනේ අපි සමාජයේ ජීවත් වෙනකොට. නමුත් මගේ හිත හැම වෙලාවෙම මං එහෙමයි සංගීතයෙන්, ගීතයෙන්, කවියෙන්, සාහිත්‍යයෙන් පෝෂණය වෙමින් තමයි ජීවිතේ යන්නේ. එතකොටයි මං ඒකට හේතුව තමයි මම ළමයින්ට උගන්වන කෙනෙක්, පොතපත රචනා කරන කියවන කෙනෙක්, ඉතින් සමාජයේ මේ විදිහට කතා කරන කෙනෙක්. මම ඉතින් හිතනවා ඒක මගේ ජීවිතේ එක කොටසක් කියලා. මෙතක මේ ඕනම සන්තාපයක් සංවේගයක් දරන්න මිඳ දරා ගන්න එය මුදු මලොක් හැඟීමක් බවට පත් කරන්න
සාහිත්‍යයට පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් ඔබ එයත් එක්ක එකඟ වෙනවද? මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මොකද සාහිත්‍ය රසය මේ සාහිත්‍යයෙන් මවන ලෝකය, කලාවෙන් පිරුණු ලෝකය ඇත්තටම ඉංග්‍රීසියෙන් කියන්නේ ෆැන්ටසි කියලා. ඒ ෆැන්ටසි එහෙම නැත්නම් මායාවට මායාවක් ඒක. ඒක ඇත්ත නෙමෙයි. ඉතින් එහෙම කෙනෙකුට ජීවිතයේ ඔය කියන හැලහැප්පීම් ආවම ගොඩක් පරාද වෙනවා, අමාරුයි දරන්න. ඉතින් ඒක ඒක අත්දැකීමෙන් මම දන්නවා. මම සමාජ දේවල් දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා එතනට මම එකඟ වෙන්නේ නැහැ ඔබත් සමග. එකඟතාව විරසකතා තමයි ලෝකේ ලස්සන තැන් නිර්මාණය කරන්නේ. එකඟ වෙන හැම තැනක්ම ඒක දිශානතිව ගමන් කරනකොට අපිට එක දිශාවක් පමණයි පේන්නේ. එතකොට දැන් ශ්‍රාවකයා, එහෙම නැත්නම් රසිකයා, විචාරකයා, නිර්මාණකරුවා අතර තියෙන දුරස්ථභාවය වඩා වඩාත් සමීප කරන්න තමයි අපි කවි තෝරා දෙන්නට උත්සාහ කරන්නේ. කෙනෙක් විවිධ අයුරෙන් දකින කවියක් ඔබතුමිය දකින තැනදී ඔවුන් එකඟ වෙයි, සමහර විට විරසක වෙයි. හැබැයි මේ හැම තැනම කලාවේදී හරිම ලස්සන විදිහට මවන්න පුළුවන්කම තියෙනවා. අපි එහෙනම් කවි තෝරන්න පටන් ගමු. අපි පළවෙනි කවියෙන් පටන් ගමු. මම මේ කවිය ඇත්තම මේ වදන් මාලාව මගේමයි. මම 2007 වර්ෂයේ හරප්‍රසාද් දාස් කියන කවියාගේ, ඔරියානු කවියාගේ ද ඩාක් සැන්ටම් කියන කෘතිය සිංහල අනුවාදයක් කරා. ඒ කෘතියේ තියෙන කවි අනුවාදය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ගන්න පරිවර්තනය නෙමෙයි, වචනින් වචන ගන්න පරිවර්තනය නෙමෙයි. එහි වදන් රැගෙන තමන්ගේ අදහස්සින් පෝෂණය කරපු, තමන්ගේ කවි සිතුවිලි වලින් පෝෂණය කරපු නිර්මාණයක්. නමුත් හරප්‍රසාද් දාස් කියන කවියගේ සිතුවිල්ල මගේ වචන වලින් හැඩගැන්වුණු ඒ කෘතිය තමයි ශුද්ධවාසය කියලා ප්‍රකාශයට පත් කරේ. මම ඒ එහි යන කවියක් තමයි පළවෙනියෙන් තෝරාගත්තේ. ඔබ වෙනුවෙන්. අපේක්ෂාවේ අවශේෂය දකින්න වෙනස් වන ශරීරාංග, දාමීන් ගිලිහිගෙන එන පබළු බිඳු, උනාතු සේතුවේ සිට නගන ලෙහෙනුන්ගේ තියුණු සරය, ආසේ දේදුණු වර්ණයේ විපර්යාසය වෙත යොමු කරන්න දිගු නයන, ඔබ සෙවිය යුතුයි ඔබ තාරකාවේ ලියූ කවිය කෙබඳුද කියා. මේ සියල්ල කෙලවර මම නැවත ඔබ දකිමි. දවස නිමා වෙත්ම රැඳෙන්න ඔබගේ භක්තියෙහි, එවිට හැම දෙයක්ම නිම වී ඇත. මම නැවත යන්නම් කාලය සමග මේ මිහි මඩලෙන් ඔබේ දෑතට අපේක්ෂාවේ අවශේෂය තිළින කර. දැන් හරප්‍රසාද් දාස් කියන කවිය කියන මේ කවිය තෝරගන්න හේතුව ඇහුවොත්, මම මේ කෘතිය ඉංග්‍රීසියෙන් කියවුවා. කියවුවාම එකක් තමයි මේ ඔරියානු ප්‍රාන්තයේ ප්‍රකට ඔරියානු භාෂාව, ඒ අකුරු අක්ෂර මාලාවේ හැඩය පවා සිංහල භාෂාවට සමානයි. ඒ අපි කියන්නේ රවුන් ආකාරයෙන් තමයි ඒ අකුරු තියෙන්නේ. ඉතින් මේ එකක්, අනිත් එක අපේ සංස්කෘතියත් ඔරියානු සංස්කෘතියත් බොහෝ සමානයි, සමානතා වැඩි. ඒකයි ඒ අදහස් තව තියෙනවා මේ මේ කවි ගොඩක් තියෙනවා. නෑදෑ හිත විතුරුකම්, ප්‍රේමය, අපේක්ෂාව, ආදරය මේවා ගත්තාම අපිට හැඟෙන හැඟීම් සහ අපිට ලැබෙන අත්දැකීම්, විශේෂයෙන් අපි මම හරි කැමති කවියක් මෙතන තිබුණා නෑදෑයෝ කියන, නෑදෑයන් ගැන කියන. අපි මේ හරි යාළු වෙලා මෙහෙම හිතවත්කමින් ගමන් යනවා, නොයෙක් උත්සවවලට කතා කරනවා, එක මිස කෑම කනවා නෑදෑයොත් එක්ක. හැබැයි මේ දන්නේ නැහැ ඔබ පැදගෙන යන රුවලේ හබල් බිඳලා දානෝ අයගොල්ලම්ම කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ ගොඩ මෙගොඩ ඉඳන් බලන් ඉන්නවා ඔරුව ගිලෙනකන්, නැව ගිලෙනකන්. ඉතින් ඒ වගේ ඇතර මගේ මට හිතුනේ මේක ලියන්න ඕන කියලා මං ඒ කවිය කියවලා. මට හිතුනේ මේක සිංහලට දාලා මේක අපේ පාඨකයන්ට කියවන්න දෙන්න ඕන කියලා. මම පොඩි කාලේ තමයි කලිව 2007. බංකිම් චන්ද්‍ර චන්දෝපාධ්‍ය, එතකොට රබින්ද්‍රනාත් ටාගෝර්, සරෝජිනී නායිඩු, අර්ජුන් දංග්ලේ වගේ කවියෝ හුරු අයට අලුත් අත්දැකීමක් මේ හරප්‍රසාද් දාස් කියන කවියාගෙන් ඔබතුමිය අරගෙන එනවා. අපිට එහෙමනම් පළවෙනි කවියේ පළවෙනි ගීතයට යන්න පුළුවන්. මම මේ
පළවෙනි මං කියපු කවියේ තේරුම පොඩ්ඩක් මට අවසරයි කියන්න මොකද දන්නවද ඒ කවි ඇත්තටම ධ්වනි පූර්ණයි ධ්වනි අපි නිකන් කියෙව්වට ඒ කවි වල අර්ථය කෙනෙකුට ප්‍රක්ෂේපණය වෙන්නේ නැහැ අපේක්ෂාවේ අවශේෂය කියලා කියන්නේ අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තියනවා බලාපොරොත්තුවක් ඇතිව තමයි අපි මේ ඕනෑම සම්බන්ධතාවක් පටන් ගන්නෙ දේවල් කරන්නේ විශේෂයෙන් සම්බන්ධතාව ප්‍රේම සම්බන්ධතාව වගේ අපේක්ෂාව මොකක්ද එක්වීමේ අපේක්ෂාව ඉතින් දැන් මේ කවිය දෙන දකින්න වෙනස් වෙන ශරීරයෙන් දාමෙන් ගිලිහුණු පඹලු පබලුසේ දැන් ශරීරය වෙනස් වෙන මුහුණේ හැඟීම් වෙනස් වෙන ඒක හරි තේරෙනවාද මම ඒකට එකතු කරගත්ත ගීතය සමිතා මුදුන් කොටුවත් මහත්මියත් අතුල අධිකාරීත් ගයන තාරුකා පෙලෙන්නහා කියන ගීතය මේකට සම්බන්ධව ගයන මොකද ප්‍රේමේ අවශේෂයක් ඉතිරි වෙලා තියෙනවා හරියට පබළු දාමය බැඳලා තිබිලා ඒක ගිලිහිලා බිම වැටුණා වගේ දැන් ඔබ සේතුව අගසිට බලන්නේ විසිරිලා තියෙන විදියද තාරුකා පෙලෙන්නහා සේද නිල්ගුවන් තලේ මෙහෙම මේ යෞවන ප්‍රේමයක විචිත්‍රවත් අවස්ථාවක් අවස්ථාව නෑන්දාගන්මින් පදමාලාව සංයෝජනය කරලා තියෙන ඒ බලන්නේ රිද්මය ඒ සංගීතය මම අද වැඩසටහනට පළවෙනියටම තෝරගත්තේ මම ආසය මගේ රසිකයෝ ටිකක් උද්දාමයෙන් යුක්තව අපිත් සමග සම්බන්ධ වෙනවට එකක් ඒකයි මේ මෙච්චර මේ උත්කර්ෂයෙන් ආරම්භ කරන ප්‍රේමය මම ප්‍රාර්ථනා කරන කාගේවත් පබළු දාමයක් සේ ගිලිහි නොයේවා කියලා නමුත් හරප්‍රසාද් දාස් දුටුව ජීවිතයේ අපේක්ෂා බංගත්තය සමග මන් තාරුකා පෙලෙන්නේ හායකතු කරන ඔබ වෙනුවෙන් හොඳයි ඉතාම දක්ෂ ගිනුම් කරුවෙක් ඒ වගේම ඉන්දියානු විගණන අංශයේ කීර්තිදරේ කරප්‍රසාද් දාස් කියලා කියන්නේ ඉතින් ඒ කවියා විසින් පැබඳු කවි මාලාවන් සිංහලෙන් අපට කියාදී ඔබතුමි අපට තෝරා දෙන පළවෙනි ගීතය අහන්නයි අපි සැරසෙන්නේ අදත් ආනන්ද පද්මශ්‍රී ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සපයන්නේ ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය අද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කටිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන ඒ වගේම වෙස්ලි විද්‍යාලයේ සංගීතාචාර්යවරයා විදිහට කටයුතු කරන චතුර ගයාන් ජයනෙත්ති ගායන ශිල්පියාගේ ගැයුමක් ඒ වගේම ඔහු එක්ක ගයනට එකතු වෙනවා විශාරද චතුර ගයාන් ජයනෙත්ති සමග තඹුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීත ආචාර්යනි විශාරද පුන්සඳා මියාසි ජයලත් එකතු වෙනවා අද මුල්ම ගීතය ගායනා කරා Kumari ha
වටලා තුරු අතරින් දිව යමුදු සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදු අපි දෙන්නයි සෙන්දේ වයි කඳුරේ නයි අමු යාවේ මේ යාවේ වට සීතයි එම් සඳලෝවේ සුරංගනාලෝවේ යහන්තලා විවිතු මන්දා ආරුකා පෙදෙන්නේ හා සේත නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝනන්ද පෙම්වන්තයෝ ඒගින් නිදින්නේලු කවියා හැම මොහොතකම අරගලකාරී. එය විටක තමන් සමග අරගලයක නියැලෙනවා. තවත් වෙලාවක කවියා සමාජය සමග අරගල කරනවා. කොහොමවත් වටින්නේ කවුරු සමග අරගල කරත් ඒ අරගලයේ අවසානයේ සමාජයට යහපතක් රසවින්දනයක් උදා කර දෙනවා නම් තමයි. අද අපි කවි තෝරන්නේ මහාචාර්ය සුනිත්‍රා කංකානම්ගේ මෙතනිය සමග එතුමිය අපට තෝරා දෙන දෙවන කවියත් බොහොම රසවත් ඒ වගේම බොහොම පුළුල් අවකාශයක සැරිසරන්න ඒ කවි අපිට පාර හදලා දෙනවා මම තෝරාගත්තේ මහකවි කාලිදාස විසින් රචිත මේඝදූතයෙන් කවියක් මෙහෙම කියනවා මේඝදූතය ඇතරම රචනා වුණේ මේ මට මේක මේඝදූතය කිව්වහම වලාකුලට කියන පණිවිඩය තමන්ගේ පෙම්වතියට ගිහින් කියන්න මේ මගේ දුක කියන පණිවිඩය කිව්වහම මට මතක් වෙන්නේ කාලිදාසමයි මේ කියන්නේ කියලා. මොකද කාලිදාස ලස්සනට කවි ලිව්වට එයා විවාහ වුණේ නැහැ. විවාහ ජනප්‍රවාදයට අනුව විවාහ වුණා. පොඩි කාලෙකින් විවාහය කඩා කප්පල් වෙනවා. එයා ආස කවි ලියන්න, කවි කතා කරන්න ඔබ වගේ. ඉතින් ඒක නිසා කාලිදාසට රසවත් විවාහ ජීවිතයක් තිබුණා. රසවත් කවි ලිව්වා එයා එතුමා. ඉතින් මේ ඒ ඒකෙන් ප්‍රතිනිර්මාණය වෙන්නේ ඇත්තම කාලිදාසගේ චරිතය. ඔහු කොහොමද තමන්ගේ ආදරණීය බිරිඳ නැතුව මේ හුදෙකලාවේ ඉන්නේ. දැන් මේ වියෝව සිද්ධ වුණේ වර්ෂා සමයේ. හරියටම අපි කියන්නේ ජූලි අගෝස්තු මාස අතරේ තියෙන මේ මෝසම් වැසි සමයේ පෙම්වතිය නැතුව හුදෙකලාවේ දුක් විඳින මේ මේකයි මං කෝ කවිය ෆැන්ටසි එකක් කියලා. මේ මායාව මවන මෙහෙම අඬන්න පුළුවන් ද පිරිමි කෙනෙක්ට. එතන මෙහෙම වැළපි වැළපි ඇයි මේ වලාකුලට කියන්න ගිහින් කියන්න මගේ දුක. ඒක ඒකයි මං කියන්නේ හැම වෙලාවෙම මේ කවිය මවන මායාකාරී ලෝකයට අපි අහු වෙලා අපිත් අඬලා අපිත් ඒවා විඳින්න උත්සාහ කිරීමට මඟ පෙන්වනවා කවීන්. ඒක නිසා පරිස්සමෙන් අපි කවිත් එක්ක සම්බන්ධ වෙනකොට කවියොත් එක්කත් සම්බන්ධ වෙනකොට එහෙමයි. මෙහෙම කියනවා කාලිදාස. ධූම ජෝති සලිල මාරුත සම්නිපාත කවක් මේගා සන්දේශාර්ථක් වා පටු කරනයි ප්‍රාණීභි ප්‍රාපණීයා. මම දන්නවා දැන් මොනවද කිව්වේ කියලා හොයන බව. සංස්කෘත භාෂාවෙන් ධූම ජෝති ධූම ධුම්මාලාව රශ්මිකදම්බය ජෝති සිලිල් බව මාරුතය මේවා එකතු වෙලා තමයි සම්නිපාතක් මේ ඔක්කොම ටික එකතු වෙලා කවා මේගා මේගිය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට වැහි වලාව හැදිලා තියෙන්නේ ජලය දුම් සිසිල් බව මාරුතේ එකතු වෙලා. මාරුතයෙන් තමයි තල්ලු කරගෙන යන්නේ වැහි වලාව, බරවුණු වැහි වලාව. ඒකයි මේ වර්ෂාව සමයේ තමයි මේ වියෝව සිද්ධ වුණේ. මෙන්න මෙහෙම පාවෙලා යන වලාව අමතා තමයි කියන්නේ මගේ හිතේ තියෙන මගේ ආදරණීය ප්‍රියාවට මගේ හිතේ තියෙන සන්තාපය ගිහින් කියන්නේ. ඔබ ගමන් කරන්න මේ විදිහට හරීම මේවා තියෙන රිද්මය එක ඒ එකතු වෙන සිතුවිලි ජාලය හරී
ලස්සනයි මොකද මේ වර්ෂාව වර්ෂාව වහිනකොට කඳුපන්ති අතරින් මේඝවලා පාවිලා යන එක ලැබුම් අරගෙන නැවතිලා ඔන්න වැස්ස පතිත වෙනවා ඒකට තමයි අර සලිල මාරුත අවශ්‍ය සිලිලු සුලං ධාරා අවශ්‍ය මේක පිරලා තියෙන වතුර ටික පොළවට පතිත කරන්නේ ඒක තමයි මේ පෙම්මතාගේ කඳුළු සාගරය. ඉතින් බලන්න කවියෙක් කොච්චර දේවල් රසිකයෙකුට හිතන්න දෙනවද කියලා මම කොයිතරම් අඬනවද ඔබ නැතුව ඒක හොයාගන්න පුළුවන් මේ වහින වර්ෂා ධාරාවේ ප්‍රමාණය. ඒ නිසා මේ ඔබ යන්න මගේ ප්‍රියාව සිටින තැනට ගිහින් පවසන්න. හුදින් මහකවි කාලිදාස සංස්කෘත සාහිත්‍යයේන විශිෂ්ටතම කවියන් අතර පෙරමුණේ ඉන්න කවියෙක්. ඔව්. ඔහු තමයි පෙරමුණ. ඉතින් එතකොට ඔහු මේ මේක දූතය වෙන්න පුළුවන්, සාකුන්තලය වෙන්න පුළුවන්, ඍතු සංහාරය වෙන්න පුළුවන්, ඉතින් රඝුවංශය වෙන්න පුළුවන්, කුමාර සම්භවය වෙන්නත් පුළුවන්. මේ මේ ආදී වූ විවිධ කවි ඔස්සේ මේ විවිධ තැන්වල හැම තැනම ප්‍රේමය ඉතාම ඉහළින් උත්කර්ෂණය කරනවා. මොකද සංස්කෘත සාහිත්‍යයේ වැජඹෙන්නේ ඇත්තටම ප්‍රේමයේ තියෙන උත්කර්ෂය වර්ණනා කිරීම. ඒ උත්කර්ෂය වර්ණනා කරා විතරක් නෙවෙයි විරහයේ තියෙන මිහිර වර්ණනා කිරීම. දැන් විරහව කියනකොට දැන් මේ කවිය වුණත් විරහව තියෙන්නේ කියද්දි අතිශය මිහිරියක. එතකොට සෙ වෙලාවකට හිතනවා විරහව හරි සුන්දරයි කියලා. ඒ තරමට මවන ලෝකය කවියගේ සිතුවිලි. ඉතින් මේ සංස්කෘත සාහිත්‍ය ගමන් කරේ ගොඩාක්ම උච්චතම අවස්ථාවට ගමන් කිරීමට ප්‍රේමය පාදක කර ගැනීමත් ස්ත්‍රී වර්ණනා විරහව තේමා කර ගැනීමත් ඉවහල් වුණා. ඒක ඇත්තටම ඒ දවස්වල තිබුණ කාලිදාසගේ යුගයේ ඉඳලා සංස්කෘත සාහිත්‍යයේ තියෙන එක්තරා ප්‍රවණතාවක් ඒක. දැන් සමහර වෙලාවට මේ අපේ කවි සාහිත්‍යයට ගී සාහිත්‍යයට විරහව මෙතරම් විශේෂ වෙන්න සංස්කෘත සාහිත්‍යය බලපාන්නේ. ඔව් අපේ ගීත කලාවත් අපේ සාහිත්‍ය සම්පූර්ණයෙන්ම සංස්කෘත සාහිත්‍යයෙන් ආභාසය ලැබුණු සාහිත්‍යයක්. අපි පොහොසත් වෙලා තියෙන සංස්කෘත සාහිත්‍යයෙන් අවිවාදයෙන් පිළිගන්න ඕනේ ඒක. හොඳයි. කවියා කරන්නේ කිසියම් කාව්‍ය අනුභූතියක් වචනවලට හෙමින් හෙමින් පරිවර්තනය කරලා සමහර තැනක ගැට ගහලා අපිට තිළින කරනවා. සමහර වෙලාවට කවිය රස විඳින්න තමයි මේ ගැටේ ලියා ගන්නවා. ඔව් ඒ ගැට ගහනවා කියලා කිව්වහම ඔකට තියෙන වචනේ තමයි ධ්වනිය සොයා ගන්න කියන එක. ධ්වනිය සහ ව්‍යංගය සොයා ගන්න. ඔබ හොඳ සහෘදයක් වෙන්න ඕන ධ්වනිය සහ ව්‍යංගය ස්පර්ශ කරන්න. සහෘද කියලා කියන්නේ ලේඛකයා නිර්මාණකරුවාගේ හදවත් හා සමහදවත් ඇති පුද්ගලයා. සමහර වෙලාවන් වලට ඔබ මීට කලින් මට පැවසුවා අපේ විරසක වීම තියෙනවා කවියා සහ විචාරකයා අතර. අත්‍තර මෙසේ විය යුතුයි. එහෙම නැත්තම් හොඳ නිර්මාණ බිහි වෙන්න විචාරය කියන්නේ එක්තරා නිර්මාණයක්. ඉතින් ඒ නිසා මේ ඒකට ධ්වනි ශක්තිය හඳුනා ගැනීමට ඔබ වාග්ය සම්පන්න වෙන්න ඕන කවියක ගීතයක ඕනෑම නිර්මාණයක. හොඳයි. ඒ ගැට ලියා ගන්න විචාරකයෙක් වෙන්න ඔබට කවි අපි තිළින කරනවා. එතකොට ඔබට පුළුවන් මේ කවි ඇතුලේ තියෙන රස භාවයන් හොයා ගන්න. ඉතින් ඔබතුමියත් කරන්නේ මේ හිමින් හිමින් සාහිත්‍ය තියෙන ගැට ලිහලා අපට අවබෝධය පහසු කරන එක. ඔව් හැබැයි මම මේ ගැට ටික ලියන්නේ එක විදිහක. ඔබට දුන්නම මේ ගැට ටික ලියාගන්නේ තව විදිහකට. මේකට හේතු කාරණා තියෙන තමන් තමන්ගේ අත්දැකීම් සහ දැනුම් වපසරිය ඇතුලේ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම කාව්‍ය ලෝකයේ ස්පර්ශ කරපු තරමටම ඔවුන් හා සමීප වුණු තරමටම මං කිව්වේ කවියත් එක්ක සමීප වීම තරමටම ඔබ හොඳ රසිකයෙක්. ඒ සහෘදකමේ තෙලින අද කවි 10ට ගී 10ක් වැඩසටහනේදී මහාචාර්ය සුමිත්‍ර ගංගානම්ගේ මැතිණිය අපට තිළින කරද්දී දෙවන කවියේ දෙවන ගීතය ගන්නත් අපි ආරාධනා කරන්නේ විශාරද චතුර ගයන් ජයනිත්ට. අපි දැන් අහමු දෙවන කවියේ දෙවන ගීතය. පවසන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිරගත හැකි දිවාරේ වැළපිලා දැස ඇගේ අතු වෙලා කියන්නකෝ මගේ දුක ඇගේ
කනට ලං වෙලා කියන්නකෝ මගේ දුකගේ කනට ලං වෙලා එන්න මද නලේ ඒ එන්න මද නලේ ස්කේ කියනවා කලාව දීර්ඝයි ජීවිතය කෙටි කියලා. තමන්ට ලැබෙන කෙටි ජීවිත කාලය තුළ කොයිතරම් උත්සාහ කළත් අපිට නෙලා ගන්න අරගන්න පුළුවන්කම ලැබෙන්නේ කලාවේ අතිශය සියුම් බිඳු මාත්‍රයක් විතරයි. ඒ නිසා තමයි ජීවිතයට වඩා කලාව ඉතාම විශාලයි කියලා කියන්නේ. කොහොමනත් අපිට නැවත නැවතත් මේ මුණගැසීම් සිද්ධ වෙනකොට කලාවේ තියෙන විවිධ රසතැන් අර ජීවිතේ අර මුණ නොගැසෙන තැන් වඩ වඩාත් චමත්කාර ජනකව පේන්න පටන් ගන්නවා. ආයෙත් අපට මාචාර්ය සුනිත්‍රා කංකානම්ගේ මෙතනිය කාලිදාසව මුණගස්සනවා. මහා කවි කාලිදාසව හැබැයි තනියම නෙවෙයි කුමාරදාස රජුත් එක්ක.
ඔව් මේක මට කියන්න මේ අවස්ථාව ලැබුණ එක ගැන මම අද හරි සතුටුයි මොකද කවියට වේදිකාව විවෘත කර ඔබට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේක මේ ශ්‍රංගාර තිලකය කියන කෘතිය කාලිදාස රචනා කළා යයි සැලකෙනවා නමුත් ඔහු නිසකවම ඔහු රචනා කරාද කියන එක කියන්න අමාරුයි මේ කාලිදාස රචිතයි කියලා කියන්න තියෙන එකම සාධකය හොවා දක්වීමට තෝරාගත් කවිය තමයි මම අද ඔබ වෙනුවෙන් කියන්නේ මේකේ සංස්කෘත ශ්ලෝක ටික 24ක් තියෙනවා ශෘංගාර තිලකේ මම ඒකේ සිංහල අනුවාදයේ මගේ සරල සිංහල අරුත ශ්ලේෂාර්ථවත් කාව්‍යයක් අර්ථ දෙකක් තියෙනවා ධර්මාර්ථ සහ කාමාර්ථ කියලා අර්ථ දෙකම සම්පාදනය කරේ මම සංස්කෘත පෙළ ඇසුරෙන් ඇතම් වචන සංස්කරණය කරලා ඉතින් ඒක ගොඩක් දවස් වෙනවා රචනා කරපු කෘතියක් දැන් පැහැදිලි කරගන්න එහෙම නැත්නම් දැන් කවි රස විඳින අයගේ පැහැදිලි කර ගැනීම වඩා පැහැදිලි කර ගැනීම උදෙසා මේ අර අර්ථ දෙක නැත්නම් ධර්මාර්ථ සහ ඔබ හැවෙමම අමාරු වෙරින් ප්‍රශ්නයක් මට කියන්න නම් පුළුවන් හැබැයි මේ ශ්‍රංගාර තිලකේ තියෙන්නේ ධර්මාර්ථ නම් කියන්න පුළුවන් කාමාර්ථය අතිශයින්ම පෞද්ගලිකයි රාසිගතයි මාධ්‍යකට දෙනවට වඩා ඒබඳු දෙම හිතන්නේ පොත කියවන එක වඩා සංවරයි කියලා මං හිතනවා තේම මොකද කිව්වොත් තේරුම් කරන්නත් එපේ මගේ සිංහල මම්ම තෝරන්න තේරුම් කරන්න වෙයි ඒවත් ධ්වනිපූර්ණයි ඒකයි එහෙම මේ අදහස් දෙක දැන් අපිට ධර්මාර්ථ කියන්නේ මෙන්න මේ අදහසයි එහි කුළු ධර්මය ධර්මය කුළු ගැන්වෙන අවස්ථාවක් මම එකක් තැනක් හුවා දක්වන ඔබ ඉතින් කියනවා වන්න මේකට කියන්නේ ධර්මාර්ථ කියන එක තැනක් මම කියනවා ප්‍රධාන පద్මපත්‍රය මත සිටින උත්පත්ති වලකන ඒ එකම බ්‍රහ්ම තෙමේ යම් කෙනෙක් විසින් දක්නා ලද්දේ නම් ඔහුට සැපම ඇතිවේ බියටපත් මාගේ මේ නේත්‍ර නැමැති වෙරළ වටු පක්ෂීන් දෙදෙනායි මහා බ්‍රහ්මයා කරා නොපෙමිණියේ නම් මම සැප නොලබමි කියව ඒකාධිපති තෙමේ මා විසින් කිනම් ඇස්සෙන් හිමියෙකුගේ කර්මයක් කරන්නේද නොකරන්නේමයි මම කර්මය කරන්නේ නෑ මම ධර්ම මාර්ගයේ හැසිරෙනවා කියන එක ධර්ම මාර්ගය ඒ කවියේම තියෙනවා කාමාර්ථය යම් කෙනෙකුටම ඔබට ඔබගේ වඩාත් ඉල්ලීම මත යම් කෙනෙකුට පියුම් පතක් මත කංචන පක්ෂියෙක් සිටිනු දැකිය හැකි වී නම් ඔහු සිවුරංග සෙනඟට අධිපති වන්නේය තිගේ මුහුණ නැමැති පිහුමෙහි නේත්‍ර නැමැති කංචන පක්ෂීහු මා විසින් දක්නා ලදහ ඔහු මට කිනම් යහපතක් කරන්නේ දැයි මම නොදනිමි ඉතින් ඔබගේ නේත්‍ර යුගල දුටුවහම මට ඔබ කිසි මොකද්ද කරන්නේ මොකද්ද කියන්නේ එතකොට දැන් එකම කවියේ අර්ථ දෙක අපි එකට කියන ශ්‍රේෂ්ඨාර්ථවත් කාව්‍ය කියලා හොඳයි දැන් මගේ කොටස ආවරයි අද කවිය මම මේකේ පසුබිමට ගත්ත අපිට වැදගත් කාරණය මේක මොකද කුමාරදාසත් කාලිදාසත් ඉතාම මිත්‍රයෝ කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා හැබැයි අපි මේව අහලා තියෙනවා විතරයි අපිට ඔප්පු කරන්න සාධක නැහැ ජනප්‍රවාදයේ තමයි කුමාරදාසගේ මාලිගාවේ ඉන්න අන්තපුර ස්ත්‍රියක් සමග කුමාරදාස සහවාසයේ නතරේ කාලිදාස හරි ආසයි ස්වභාව සෞන්දර්ය විඳිමින් ඉන්න කලින් අපි කතා කළා වගේ වර්ෂාව අඳින්න ඉතින් හරි ආසාවෙන් එයා වටපිට බල බල විඳිමින් ඉන්න අවර්ෂාවති කුමාරදාස ස්ත්‍රී සහවාසයේ නිමකොට පැමිණ කියන ඇවිල්ලා කාලිදාසට අවස්ථාව දුන්නා. ඒ කාමරේටම යන්නේ කාලිදාස දැක්ක බිත්තියේ කවිපාද දෙකක් ලියලා තියෙනවා. ඒ කවිපාද දෙක සම්පූර්ණ ඉතිරි පාද දෙක සම්පූර්ණ කරන කෙනාට දහසක් වස්තු දෙනවා කියලා කුමාරදාස අර යහන් ගත වුණු බිරිඳට කිව්වා. කාලිදාස මේක දුටු වහාම මේක සම්පූර්ණ කරා. සම්පූර්ණ කරාම අර යන්තපුර ස්ත්‍රියට හිතුණා දැන් කාලිදාස මරලා ධනිය ගන්න ඕන කියලා. එහෙම හිතලා කාලිදාස මැරුවා. ඇත්තටම ඛේදවාචකය ලංකාවේදී කාලිදාස මිය යාම කියන එක ජනප්‍රවාදයට එකතු වීම. ඉතින් ඒ චිතකයටම පැනලා කුමාරදාසත් අපෙන් සමුගත්තා කියලා
ජනප්‍රවාදය සඳහා නෝද මේක මේ සඳහා ලියවුණු සිංහල කවිය මම කියන්න ඉස්සරින් මේ ශ්‍රංගාර තිලකය සංස්කරණය කරන්න ගිහිල්ලා මේකටම සමානව යන සංස්කෘත ශ්ලෝකය මම හොයාගත්තා සමාවෙන්න ආයි බාධා කිරීමක් කරන්න මේ ඔබතුමිය මතු කරන කාරණා වඩාත් පැහැදිලි කර ගැනීම පිණිස තමයි අහන්නේ මේ මේ සමහර තැනක කියවෙනව නේද මේ අර ස්ත්‍රිය දණ්ඩණයට ලක් කරා කියලා මේ රජතුමා විසින් ඕ මං එතනටම වැඩිය ගියේ නෑ මොකද කවි රසවත් ඒකට වැඩිය හොඳයි හොඳයි තැන්කියු දැන් සංස්කෘත ශ්ලෝකය තමයි කම්මලාත් කමලෝත්පත්ති ශ්‍රූයතේ නත දෘශ්‍යතේ බාලේ ත්ව මුකාම්බුචේ නයනීන්දීවර දෘශ්‍යම් කමලාත් කමලෝත්පත්ති නෙළුමකින් නෙළුමක් උපදිනවා කියලා අපි අහලා තියෙනවා නත දෘශ්‍යතේ හැබැයි දැකලා නැහැ බාලේ යෞවනිය තරුණිය එසේනම් ඔබගේ මුව මඩලෙහි කතමින්දීර ඉන්දීවර දෘශ්‍යම් කෙසේද නිල් මහ නිල් මල් දක්නට හැකිවන්නේ කියලා අහනවා එතෙන් මේ ජනප්‍ර ඉන්දියානු ජනප්‍රවාදයට අනුව පළවෙනි පාදය කමලාත් කමලෝත්පත්ති ශ්‍රූයතේ කියන එක තමයි බිත්තිය ලියපු පාදය එහෙත් ප්‍රකටයි මේ ජනප්‍රවාදය දෙවැනි පාදය තමයි කාලිදාස සම්පූර්ණ කරේ බාලේ තුව මුකාම්බුජ කමලින් කමලින්දීවර දෘශ්‍යම් කියලා. ඒකට හරියන දැන් සිංහල කවිය මම කියනවා කුමාරදාසගේ ජානකී හරණී ප්‍රස්තාවනාවේන නමුත් ජනප්‍රවාදයේ තියෙන සිය තඹරා සිය තඹරා සිය සෙවනේ සියස පුරා නිදි නොලඹා උන් සෙවනේ. එහෙම තමයි කුමාරදාස බිත්තිය ලිව්වේ. කාලිදාස ලියන ඒක සම්පූර්ණ කරා මේ වෙම වන බඹරා මන මල නොතලා රොණිට වනි මල දෙදරා පන ගලවා ගිය සෙවනි දැන් සිය තඹරා සිය තඹරා සිය සෙවනි අර බලන්න කමලාත් කමලෝත්පත්ති ශ්‍රූයතේ නෙළුම් මල් දෙකක් ගැන තමයි එතන කතා කරේ කමලකින් කමලක් උපදිනවා අපි අහලා තියෙනවා නමුත් නද දෘශ්‍යතේ මෙතනත් සිය තඹරා ශබ්දානුප්‍රාසය සඳහා යොදාගත් වදන් දෙකක් නමුත් අර්ථ දෙකක් තියෙනවා සිය තඹරා නෙළුම් මලට අහිමිකාරකම කියන තව තඹරා ඒ කියන්නේ පෙම්වත ආවා සිය සෙවණටම ආවා දෙවනි පාදේ සියස පුරාණ නිදින් ලොන් ලබා උන් සෙවනේ ඒ නෙළුම අභ්‍යන්තරයට අපි දන්නවනේ රාත්‍රිය උදා වෙනකොට නෙළුම් පෙති හැකිලෙනවා නෙළුම් පෙති හැකිලිලා බඹරු ටික ඒක ඇතුළ වෙනවා එයාට නිදි දෙන්නේ නැහැ නෙළුම නිදි ඔක්කොම පැහැර ගන්නවා නිදි පැහැරගෙන මම නිදි වරාගෙන හිඳියා ඒක තමයි මේ කුමාරදාස එහෙම කියනෝනේ ඊට පස්සේනේ වන බඹරා මල නොතලා රොණට වලි හැබැයි ඔබ වන බඹරා මට පේනවා මලට හානි නොකර ඔබ ගිහිල්ලා තියෙන්නේ මල දෙදරා පන ගලවා ගිය සිවැනේ කුමාරදාස කාලිදාස කියලා. ඉතින් දැන් ඕක තමයි ජනප්‍රවාද දෙක එකතු කිරීමට මේ යොදාගත් අවස්ථාව නැතරම මට අවුරුදු මං හිතන්නේ මම මේ පොත ලියලා තියෙන්නේ 2011 අද 2020 අවුරුදු 9ක් ගිය තැන තමයි මට ප්‍රසිද්ධ මාධ්‍යයකට මේක කියන්න කතා කරන්න ලැබුණේ. ඔබට බොහොම ස්තුතියි ඒ සඳහා. හොඳයි. ඇත්තටම කොහොමත් ශ්‍රංගාර තිලකය උදව් කරගෙන බොහෝ නිර්මාණ පසු කාලීනව සිද්ධ වුණා කියලා අපි අහලා තිනවා. ගුරුළු ගෝමීන් සුළු කලිඟු දාවත වගේ මහා නිර්මාණ කරන තැන්වලට සමහරලාට මේක උදව් කරගත්ත කියලා ඇතැම් තැන්වල සටහන් වෙනවා. ඉතින් මේ සංස්කෘත සාහිත්‍ය කොහොමත් හරි ලස්සනයි. ඔව් ඒ මේ ශ්‍රංගාර තිලක නෙමෙයි. විවිධ ශෘංගාර තිලක තියෙනවා මේක කාලිදාසගේ නමට ආරෝපණය වුණු ශෘංගාර තිලක ශෘංගාර තිලකම් එහෙම කියකිය ගොඩක් නම් තියෙනවා ඉතින් ඇත්තට මේක ඒ ගැන විවිධ මතවාද තියෙනවා හොඳයි ඉතින් සියලු මතවාද ලිහමින් මේ පැහැදිලි කරමින් යනකොට මම හිතන්නේ අපි ඒව නරඹන අයට මේ සංස්කෘත සාහිත්‍යයට ආස හිතෙන්න ඒක ලොකු උදව්වක් ඔබට ඇත්තරම මේ කවි ගැන කතා කිරීමට ඒ අවස්ථාව යොදා කර දීම නිසා ඇතිවෙන සංස්කෘත සාහිත්‍ය අධ්‍යයනය නොකර ප්‍රගුණ නොකර ඒ සාහිත්‍ය කියවන්න නැතුව අපි කොයි තරම් විශ්වවිද්‍යාලවල සිංහල සාහිත්‍ය ගැන ගත්තත් මං හිතනවා විශිෂ්ට ඵල නෙලා ගන්න අමාරුයි හොඳ නිර්මාණකරු හොඳ විචාරකයෝ බිහිවෙන්න නම් ඉතාම වටිනා සාහිත්‍ය සංග විලා තියෙන මිය යන ඉන්දියාවෙනුත් යන්තම් පවත්වාගෙන යන උත්සාහ කරන මේ භාෂාව අපි අධ්‍යයනය කරන්න ඕනේ
මේකට සම්බන්ධ කරන ගීතය මං ආසයි කියන්න මලකින් මලකට ගොස් පැණි බොන්නද මාහිමි බඹරුනි ඔබ සැරසෙන්නේ ඉතින් අපේ සිංහල සාහිත්‍ය බලන්න හිතාමතාම හෝ නේද අපිට එන ආභාසයන් මලකින් මලකට ඔබ ස්වාමිපුරුෂයා බිරිඳ මේ මේ ගීතය එන්නේ බක්මහා අකුණු චිත්‍රපටියේ දානන්ද ගුණවද බක්මහා අකුණු නාට්‍යයේ ඉතින් ඒ ඒකේ චරිත ගැන මතක් වුණොත් එහෙම ඒ මුදලි තුමා යන තමන්ගේ බිරිඳ තියලා වෙන සේවිකාව ළඟට යන අවස්ථාවේ ඒක අහුවෙලා බිරිඳට එයාට කියනවා එයා කියන්නේ අයියෝ මේ රාත්‍රී කාලේ ඇඳුම් මාරු කරගෙන යන්නේ මතක ඇතිනේ නාට්‍ය චිත්‍රපටිය මලකින් මලකට ඔබ ගිහින් මාරු වෙලා ගොස් පැණි බොන්නද මාහිමි බඹරුනි ඔබ සැරසෙන්නේ හරි ආදරණීය විදිහට වරදක් පෙන්නලා දෙන බිරිඳක් ඉතින් හරි ලස්සන ගීතයක් ඉතින් බිරිඳවරු දෙදෙනෙක් කාලිදාසගේ සමයේ සහ අපේ සමයේ හොඳයි විශාරද පුන් සඳාමියස් ජයලත් ගීතය ගායනට එකතු වෙනවා දානන්ද ගුණවර්ධනයන්ගේ බක්මහා අකුණු ඔස්සේ නිර්මාණය වුණු බක්මහා දීගේ චිත්‍රපටය මතක් කරගන්න නිසා ඒ නරඹපු අයට මේ ගීතේ වඩාත් රසවත්ව දැනෙන්නට වේවි කවි
හොඳයි විශාරද පුන් සදා මියැසි ජයලත් ඉතාම අලංකාර විදියට ඒ ගීතය ගායනා කළා අපි ඇයට සතුටුවන්ත වෙනවා මොකද හේතුව මේ නිතර ඇහෙන ගීතයක් නෙවෙයි එනිසා ඉතාම ලස්සනට ඒ ගීතය අපට මතක් කරලා දුන්නා හොඳයි අපි යනවා ඊළඟ කවිය හොයාගෙන දැන් සාහිත්‍යයේ එහෙම නැත්නම් වෙනත් කලාවන් තියෙන්නේ රස නීරස යන ભેදය හොයාගන්න මිසක් සබ්බ අසබ්බ ભેදය හොයාගන්න නෙවෙයි කියලා ආචාර්ය ඩබ්ලිව් අබේසිංහන් කියනවා එතකොට දැන් අර සාහිත්‍යයේ සියලු දේ රසයක් නිසා ඔබතුමීට බය නැතුව විශ්සර කරන්න පුළුවන් රස හීනතනුත් තියෙනවා එතන තමයි ওই අසබ්බ්‍ය කියන වචනේ දාන්නේ අපි ඒකට කියන්නේ සාහිත්‍ය ਵਿਚාරේදී ඕලාරික රස කියන ඕලාරික කියන්නේ තියෙන හැඟීම් උත්සන්නම කරලා හරිම නිරස විදියට ප්‍රකාශ කිරීම වෙයි භාෂාව ඉතාම හොඳින් හසුරවන කෙනාට අර ඕනම හැඟීමක් රසවත් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ ඇත්තම සංයමයෙන් යුක්තව භාෂාව යොදා ගැනීමත් හැඟීම් පාලනය කරගෙන නිර්මාණකරණයේ යෙදීම දැන් මීමන ප්‍රේමතිලකට ගේ කොළඹ යුගයේ කවිව ගත්තාම මීමන ප්‍රේමතිලක විශේෂයයි ඔහුට මේ සංයමය බිඳගෙන සැක ගන්න බැරි වෙලා ගොඩාක් ශෘංගාර කවි හරිම කියන්න බැරි තරමටම ඕලාරිකයි එක මං යොදා ගන්න වචනය ඒක එහෙම මිනිස්සුන්ගේ හැඟීම් සමුදාය උත්සන්න අතිශය කෙලසමින් කවියකින් ගේන්න බෑ ඒක රස නිරස භාවයට හේතුවක් දැන් මාතර යුගයේත් ওই ලක්ෂණ තිබුණා නේද ඔව් අනිවාර්යයෙන් මාතර යුගයේ ඒක රැල්ලක් වගේ තිබුණා ඒ කාලේ කවිවල තිබුණ එක ප්‍රවණතාවක් ශෘංගාරයත් ස්ත්‍රියත් වර්ණනා කරන්න ඕලාරික භාෂාව යොදා ගැනීම ओके हे इंदिवे संस्कृत साहित्य हरिम लसन उन दयाक नम तो ओलारिक ओलिक ओलारिक वनिमेक रसत्ते युक्त कालिदास कथाकरा अनेकुत साहित्य निर्माण तेम तमाय ओलारिक भाव मतु एक दुर्वल कवित्व लक्षण ओ अभी विचारे हेम නීතියක් තියාගෙන තියනවා. දැන් ඔබ මම දන්න ඔබට එන්න ඕනේ කොතනටද කියලා. ඕලාරිකයි කියන්නේ නැතුව අපේ මේ කියන ඕනෑම දෙයක් කවියෙන් වසන් කවියේ ඕනෑම හැඟීමක් ඇත්තරම වසන් කරලා වදන්වල ශක්්‍යතාවෙන් ධ්වනිත කරන්න පුළුවන්. ව්‍යංග්‍යාර්ථයෙන් කරන්න පුළුවන් දෙයක්. ඒක මේ කෙලින් කියන්න ඕනේ නැහැ. ඒක තමයි කවි කියන්නේ. අපූර්ව නිර්මාණ ශක්තිය. ප්‍රතිභාවෙන් යුක්තව ඉදිරිපත් කර ගැනීම තමයි ඕනේ. හොඳයි අපිට දැන් එන්න පුළුවන් ඊළඟ කවියට. මේ ඊළඟට මම තේරුවේ ජන කවියක්. ඒ ජන කවිය ඔන්න ඔබ කියන එකට උදාහරණ වශයෙන් මට කතා කරන්න පුළුවන්. මෙහිම කියනවා තරුණියක් දැකලා තරුණෙක්. හිස පොකුරැලි අවුලි නගේ. ඉන රැලි රැලි බුරුලි නගේ. මුහුණේ තිබුණු රැස්මාලා අඩුයි නගේ නෙළුම් මලට පැන් ඉස්සේ කවුද නගේ අන්න අර කියන සංයමයෙන් යුක්තව ජන කවියා කළ නිර්මාණයක්. ඉතින් ජන කවියට සංස්කෘත සාහිත්‍යයේ දැනුම තිබුණද විචාරවාද දැනගත්තද එහෙම නැත්නම් නේද අපි කතා කර මේ ඕලාරික රස කියන නීති රීති හොයාගත්තද ඒව මුකුත් නැහැ. හැබැයි කවි ශක්තිය කියන එක ප්‍රකාශය කිරීමේදී ප්‍රකාශනයේදී ඊටාම සංයමයෙන් කියන්නේ මේ කවියේ ඔය කියන අසභ්‍යයි කියයි සම්මත කරගත්ත දෙයක් තමයි මේ කවිය ඇතුලේ තියෙන්නේ. සමහර විට ඒක පාඩට කියනකොට තේරෙන්නේ නැතුව ඇති. හිස පොකුරැලි අවුලි නගේ. කොණ්ඩේ රැලි රැලි තිබුණ කොණ්ඩේ දැන් මොකද මේ අවුල් වෙලා? ඉන රැලි රැලි ඉන්න රෙද්ද හට්ටනේ දවස්වල අඳින්නේ. දැන් මේ තරුණිය ඉන්නේ රැලි ටික හද හද ඉක්මන් ගමනින් යන චිත්‍රය තමයි මගේ හිතේ යන්නේ. රැලි බුරුල් වෙලා. ඔව් ඒ රැලි ටික හැලිලා දැන් එයා හද හද දුවනවා. ඊටසේ තරුණයා අහනවා මුහුණේ වෙනද තියෙන රැස්මාලා ටික කෝ අද අඩු වෙලා ඇයි? නෙළුම් මලට පැන් ඉස්සේ කවුද නැගේ? මෙතන තියෙන ධ්වනි පූර්ණම පදය අවසාන පදය නෙළුම් මලට පැන් ඉස්සේ කවුද කියලා. නෙළුම් මල කියන්නේ කවි සමීදී අපි නෙළුම් මලට උපමා කරන ස්ත්‍රියගේ මුහුණ වත නෙළුම් මල වගේ කියලා. ඉතින් මේ නෙළුම් මලට පැන් නිහලා දැන් වතුර ගෙනල්ලා හිස්ස නෙවෙයිනේ මේක ධ්වනිය. ධ්වනියෙන් ගන්න ඕන මේ වෙනදා ප්‍රතිභා හරිම ලස්සනට රැස් විහිදමින් රැස් විහිදනවා කියන්නේ අර සිනහවෙන් ප්‍රේමයෙන් උමතු වෙලා සන්තෝෂයෙන් තරුණියන්ගේ මුහුණ දැකලා ඇතිනේ නේද? එතකොට ඒගොල්ලන් හැම වෙලාවෙම කෙලිල්ලොල් බවෙන් උද්දීප්තියට පත් වෙලා ඉන්න අයනේ ඉන්නේ. ඉතින් ඒගොල්ල එක පාරට දැන් අර රැස් මාලා ටික අඩු වෙලා මුහුණේ නැමති නෙළුම් මලට පැන් නිහලා කවුද නගේ කියලා අහනවා. ඉතින්
පැන් කියන්නේ මෙතන මේක තේරුම් ගන්න ඕනේ පැන් කියන්නේ සම්භෝගයේ අවසානයේ ස්ත්‍රියකගේ මුහුණට දමන දහදිය ජන කවිය දුටුවේ අපූර්වත්වය තමයි නෙළුම් මලට පැන් ඉස්සේ කවුද නගේ කියලා ඇහුවේ ඉතින් අර කියන සංයමයත් ඕලාරික භවෙන් නැසන් නැතුව ජන කවිය ඉදිරිපත් කර අපූර්ව නිර්මාණයක් මේ විවිධ සාහිත්‍යවල අපිට මේ වගේ අවස්ථා හමු වෙනවා විශේෂයෙන් සුලි කලින්ග දාවත් එහෙම හොඳයි අපි කියන්න පුළුවන් මේ ගීතයත් මේකටම ඔව් මේ කවිය සම්බන්ධ කරන ගීතය මං මට හමු වුණේ මුදු මුහුණේ සුව දැනුනේ පියලඳුනේ මට විතරද කියන ගීතය අපි ජනප්‍රියයි මේ ගීතය දැන් මේ ගීතේ තර ජන කවියණන් අහන්නේ වෙන උපදූපයක් වගේ එකක් නේ ආ තරුණියක් දැකලා එයා පොඩි මොකද්ද එයා තේරුම් ගත්ත වෙච්ච දේ මෙතන අහන්නේ අද අපිට ගීත ගායනා කරන්නෙත් ස්වාමි පුරුෂයා සහ බිරිඳ චතුර සබුන් සඳහා අද මං තේරුවේ ඔබ දෙදෙනාට ගයන්න හොඳ ගීතයක් ඒ දෙන්න ස්වාමි පුරුෂයාට සැකයි ඇත්තටම මම විතරද ඔබට ලං වුණේ මීට කලින් වෙන කවුරු හරි ඔබ සිපගෙන තියනවාද ඔබේ ඉංග ප්‍රදේශයේ රැලි දින්දේ මම විතරද මේකේ පුදුමාකාර ශ්‍රංගාරාත්මක අවස්ථා සමූහයක් තමයි ගීතය ඇතුලේ තියෙන්නේ ඉතින් මේවා රසවත් වෙන්න පුද්ගලියොත් බලපානවා නේද චතුරයි පුන්සඳයි ස්වාමියා සහ බිරිඳයි අද ඔබ වෙනුවෙන් ගයයි හොඳයි විශාරද චතුර ගයන් සයනෙත්ටි විශාරද පුන්සඳාමිය ඇසජයලත් අපි ප්‍රශ්නේ බාර දෙනවා බේර ගන්න කියලා හතරවෙනි කවියේ හතරවෙනි ගීතය මුතු මුහුණේ
ලඳුනේ මට විතරද ඔබේ සුසුමේ සුවදනුනේ හිමිසඳුනේ මට විතරද ඇත අතීතයේ ඉඳලා වර්තමානයට ගලාගෙන එන විවිධ කවි ධාරාවන් එක විට මුණගස්වන තැනක් බවට අද කවි 10 පත් කරමින් ඉන්නවා මහාචාර්ය සුනේත්‍ර කංකානම් වී මැතිණිය. අතරම මේ සාහිත්‍යයේ අර ඒක මාන ඒක මිතික ගුණයන්ට වැඩිය අර බහුරූපීතාවයන් තියෙන තැන්වල විවිධ අදහස් මතුවෙනවා විවිධ දැනුමත් වැඩිපුර මතුවෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා දවසේදී ඔබතුමිය තෝරා දෙන කවි ඔස්සේ අපිට විවිධ තැන්වල ඇවිද යන්නට පුළුවන් කියලා මේ ඔරියානු කවි හරප්‍රසාද් දාස් ආයත් මුණගස්සන නිසා මට හිතුණා දැන් මේ ඔරියානු කියලා කිව්වහම මේ ඔරියාව කොහෙද තියෙන්නේ එතකොට දැන් අපි කලින් පැහැදිලි කිරීමේදී කරගත්ත මේ හරප්‍රසාද් දාස් කියන්නේ ඉන්දියාවේ රජයට සම්බන්ධ ගිනුම් කරුවෙක් ඒ වගේම විගණන නිලධාරියෙක් විදිහට කටයුතු කරා කියන නිසා මේ ඉන්දියානු සම්බන්ධයෙන් පැහැදිලි කරන්න පුළුවන් නමුත් අර ඔරියාවත් එක්ක අපේ තියෙන ගනුදෙනුව මොන වගේද කියලා පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනවා. ඔව් මා ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ භාෂාව තමයි ඔරියානු භාෂාව. ඉතින් ගොඩක් දකුණු පැත්ත දිසට නැඹුරු වෙලා පැත්තකින් සිටියම අරගෙන බලන්න පුළුවන් කේරළයට ටිකක් උඩින් පැත්තට වෙන්න බලන්න මේ ඔරිස්සාව ඔරිස්සාව නිසා තමයි ඔඩිසි ඩාන්ස් ओडिसी डांस प्रकट ओरिस्साव अभी आय कथा करना गीत गोविंद इट पे मांगे तो तव विस्तर किया इंडिया के लिए आरची हर प्रसाद दास भाषात्मक समरूपीता समान खमेनोरियानु भाषा वत्कुलावटे తెలుగు భాషావే నేకమతినో దొరియాను భాష ఓ దే మే సంస్కృత భాషావరిస సంస్కృత భాషావ తమే మే హెమ భాషావ మూల బీజే ఏ మూల బీజే ఒస్సే వికాశనే వేమి నవిల్లా గుడక్ భాషా తీనోనే ఇండియావే ప్రాంత ప్రాంత వశేన్ గత్తహమ ఇతిన్ వివిధ సంబంధత తీనో నేకమ్ కియనో అపి హెమోమ అపే నేకమ్ కియన భాష అపి అత్తటమ ఇండియావత్ సమగ గుడక్ సంబంధాయ్ හරප්‍රසාද් දාස් මේගේ කවියක පරිවර්ත අනුවර්තනය මං කරපු ශුද්ධවාසිය කියන කෘතියේ නීලාකාශය කියන මාතෘකාවට තියෙන්නේ හුදෙකලාව ගැන මේ විදිහට කියනවා ඉවසිය නොහැකි හුදෙකලාව ඔබට අවශ්‍ය බොහෝ දේ අතර බිම බැලීමට නීලාකාශයේ මගේ ශරීරය පාවයයි පිනි බිඳු අතරින් දිවෙන හිරු කිරණ සමග සිරුරෙහි ඡායාව මිහි මඩල සිපගනි net කෙවනි තෙත් කරයි අතරක් නොදක පාවෙයයි අදහන්න නොදැනිමි කොතැන කෙසේ පාවුනිද විස්මයේ පහත බැලීමට නොහැකි බව සයුර මතුයෙහි සුපුරුදු වර්ණයේ වෙනස් විය එයද නොදිටිමි නිමවෙත්ම ජීවිතේ ඉම විපරීත විය නාරී දේහ මනෝභාව මතකයෙන් ගිලුහුනි ආදරේ අරුත කුමක් දැයිසෙවම දින ආලේක කිරීමට හිරු මඩලට ඉඩදී නවතිමි මම කොතනවත් නොයනසේ කොච්චර ලස්සනද බලන්න හුදෙකලාව කතා කරන්න ගත මේ සිතුවිල්ල වචන ටික මගේ පණ දුන්නේ මම ඒකට එතකොට මේ ආකාශය වෙත මනසින් ගමන් කර ආකාශය කියන්නේ හිස් අවකාශය අපිට බලාපොරොත්තු සුන්නුනහම කරන්න දෙයක් නැති වුණාම ජීවිතේ පරාද වුණාම ඇත්තටම අපි හසත් හුදෙකලා පාව යන තනක් වෙනවා අපේ මනස. ඒතර බිම බැලුවාම කෝ මගේ මනෝභාව කෝ මගේ යෞවනත්වය කෝ මගේ ආදරය මම අද කතා කරන මමත් දවසක හිස් අවකාශයත් සමග එකතු වුණාම මේ මුකුත් නෑ අවසානේ. ඉතින් ඒ හුදෙකලාව සමග එකතු කර ගීතය තමයි ඔබ ඇදී අය ඇත හසේ සරුංගලයක්සේ බිම බලාගමි නිසොල් මන්වී පුරුදු ලෙස දුකසේ ප්‍රේමයෙන් පරාජවුරු
යෝතියා කියනවා ඔබ යන්න හුදකලා වූ මම මගේ දුක විඳ ගන්නම් අතීතයට ඉඩදී. හොඳයි අතීතයට ඉඩදී ඇවිද යන ගමනේ අපි පස්වන කවි පස්වන ගීතය අහන්න දැන් සැරසෙමු. විදහායට විදහායක් වැඩසටහනේ අද අපි කවි තෝරන්නේ මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ මෙතනිය සමග. කවි සිරුර හරියට නාරි දේහයක් වගේලු. ලෝකේ පුරා භාවිත භාෂා 6000ක් 7000ක් විතර තියෙනවා කියලා තමයි වර්තමානයේ අපි අහලා තියෙන්නේ. වැඩිපුරම දෙනෙක් කතා කරන්නේ චීනයේ තියෙන මැන්ඩරින් භාෂාව, ඊට පස්සේ ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි මේ ආදී විවිධ භාෂා ලෝකේ කතා කරනවා වැඩිපුර වැඩි වශයෙන්. මොන භාෂාවෙන් කතා කරත් රසය උපදන්නට පුළුවන් සමතා ඒ භාෂාව තමන්ගේ වහලෙක් බවට පත් කරගන්නවා. විවිධ භාෂාවල තියෙන කාව්‍ය අනුභූතීන් ඊටාම සරලව සිංහලෙන් කියන්න උත්සාහ කරද්දී ඒකටත් කවිත්වය ඕනෑ වෙනවා. ඔව් ලේඛකයෙකුට කවිත්වය තියෙනවා නම් ඕනෑම ලේඛනයක් රසවත්ව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක කවි විතරක් නෙමෙයි ඇත්තම නම කතාවක් කෙටි කතාවක් ලිව වුණත් එහි තියෙන කාව්‍යාත්මක බව නිසාම හොඳ පාඨක සමා පිරිසක් තමා සතු කරගන්න පුළුවන්. ඒ සහෘද පිරිසක් තමා ළඟට කරගන්න පුළුවන්. ලියන්න විතරක් නෙමෙයි කතා කරන්නත් හොඳ භාෂාවක් තියෙනවා. හොඳයි අපි යමු ඊළඟ කවියට 6 වෙනි කවිය. දැන් ඔබ දැන් කතා කරේ විවිධ ලෝකේ තියෙන විවිධ භාෂා සමගනේ මම අද වැඩසටහන සඳහා විවිධ භාෂාවන් වලින් නිර්මාණය වුණු ලස්සන තැන් උකට දක්වන්න උත්සාහ කරන්නේ. මේ මම ලියලා තියෙන පොතක් රන්වන් කියමන් කියලා. ඒකේ තියෙන ඉංග්‍රීසි පඬිවරුන් කිව්ව කියමන් සිංහල අනුවාදයේ මගේ මම ඒ පොත පටන් ගන්නම පොඩි
කොටස මං හිතුවා ඒ කවිය මං කියන්න ඕනි කියලා තෝරගත්තාද මෙහෙම කියනවා වල් පැලෑටි මල් තරම් වෙස් මාරු නොකරයි කොච්චර ධනියක් තියනද වරන් ඒ ධනිය හඳුන ගන්න ඇත්තටම ඔබ මතක් කර වගේ මේ භාෂා ශක්්‍යතාව ඕන කවියේ කවිසිතක් මට නොතිබෙන්න ඒ ඉංග්‍රීසි පාඨය මට මෙහෙම සංගවල අරුත දෙන්න බැරි වෙනවනේ ඒ නිසා මේ භාෂා දැනුම ඉතාම වැදගත් ඒක හැම කෙනාටම ඕනේ කරන දෙයක් අද කවියට આવොත් වල් පැලෑටි මල් තරම් විස්මාරුණ කරයි අපි දැකලා තියෙන වල් පැලෑටි හරියට තියනවානේ කෝෂගත අර්ථය ගත්තොත් මතු පිට අර්ථෙම ඉස්සරින් පැහැදිලි කරා නම් වල් පැලෑටි හැම තැනම තියෙන කවුරුත් ගණන් ගන්නෑ හැබැයි මල් වලට කොච්චර පුද සත්කාර කරනවද ආසාවෙන් අපි වාසසොල දානවා කට්ටියට තෑගි දෙනවා වල් පැලෑටි කවුරුත් තෑගි දෙන්නෙත් නෑ පාග පාග යනවා නේද මේකෙන් නිරූපණය කරන්නේ සමාජ විසමතාව සමාජයේ අපි වැඩි සලකන් නැති පිරිස් පන්ති පන්ති වශයෙන් ගත්තොත් පහළ පන්තියේ මිනිසුන් ඔහේ යනවා කවුරුත් දන්නෙත් නෑ ගණන් ගන්නෙත් නෑ කතා කරන්නෙත් නෑ සමහර වෙලාවට අපිට මතක නැහැ මේ මිනිස්සුන්ගේ දුක අහන්න සැප අහන්න බඩගින්න දැනෙන්න අපිට එහෙම මතක් වෙන්නේ නැහැ හිතාමතා හෝ අධික කාර්ය බහුලත්වය නිසා අපි වල් පැලෑටි වගේ පැත්තකට කරනවා හැබැයි රටේ ලෝකේ ප්‍රසිද්ධ චරිත ප්‍රභූ යයි සම්මත චරිත අපි ඔබ වුණත් යනකොට මිනිස්සු හරි ආදරෙන් කතා කරයි පිළිගනි නම කියයි හරි වෙනස් විදිහේ පිළිගැනීමක් නේ හැබැයි අර මේ අර මිනිස්සුන්ට නැති ආදරයක් ගෞරවයක් ඒව තින් ඉගුගත්කම සහ සමාජයේ වැජබීම් මේ ඔක්කොම එක අපි එක එක පන්තින් ළඟා කරගත්ත ස්තර තමයි ඒවා ඒවා කමක් නැහැ ඒවා හොඳයි හැබැයි අර කියමන බලන්න මේ කවියෙක් දැක්ක දේ මේ සමාජ විසමතාවයේ අර මිනිස්සු හැබැයි හැමදාම එක වගේ. මනුස්සකමද මිනිස්සුන්ට සැලකීමද කතා බහද හැමදාම එක වගේ. අපි ඉහළයි කියන සමාජයේ සම්මත වැඳුම් පිදුම් කරන චරිතවලට අපි හිතමු ලොකු දේවල් ටිකක් ලැබුණාම සමහරට ඔබයි මමයි මේ හොඳට අදන් කතා කරගෙන ඉන්නවා වගේ ඉඳලා ඔබට හමු වෙනවා රටේ විශාල තනතුරක්. ඔබ මං ඊළඟ දවසේ ඉඳලා අඳුරන්නේ නැහැ. යනවා මල්ලය තේරුණාද ඉතින් ඒක ඒක තමයි අර මල් ඒගොල්ලොන්ට තමයි කියේ මල් තල මල් තරම් වෙස් මාරු නොකරයි මල් වලින් නියෝජනය වෙන මේ පන්තිය ඉහළ පන්තියේ මිනිස්සු නිතර වෙනස් වෙන ආටෝප සාටෝපෙන් වසාගත් සමින් ජීවත් වෙන පිරිසක් නියෝජනය කරනවා මේ පොඩි කවිය පොඩි පාදය වල් පැලෑටි මල් තරම් වෙස් මාරු නොකරයි ඉතින් මං හිතුවා මේකට හරියන ගීතයක් තෝරන්න ඕනි කියලා ආදරේ රන් බිඟුන් නැසු බාඳුරා මල ඔබ ඊළඳේ ආදරේ රන් බිඟුන් නැසු කපුරු මල ඔබ තමයි ඊළඳේ දැන් ස්වාමි පුරුෂයාට වංචනික ක්‍රියාවක් කළ බිරිඳකට ලස්සනට කියනවා ඔබ ආදරේ රන් බිඟුන් නැසුව බිඟුන් නැසෙන බෘංගයන් දවල් කාලේ බාඳුරා මලට එකතු වෙලා එකතු වෙලා රාට බාඳුරා මල වැහිලා යනවා. වැහුලම බෘංග සමූහය අර පෑණිත් එක්ක බාඳුරා මල ඇතුලේ මැරිලා යනවා. ඉතින් ඔබ මගේ ආදරය ලබාගෙන ඔබ වෙන කෙනෙක් ළඟට ගිහින් මගේ හිතේ තියෙන ආදරය නැසුව නේද හරියට අර බාඳුරා මල ඇතුලේ මැරි මිය ගිය බඹර සමූහය වගේ. ඒක තමයි මේ මං මට තේරුණ දේ මේ මේ කවියත් ගීතයත් අතර සම්බන්ධය සමහර ලාවට මේ මේ කවියේ දැන් පැහැදිලි කරන අර්ථයට වැඩිය වෙනත් අර්ථයක් කෙනෙක් ලබා ගන්න පුළුවන් මේ ගීතයත් එක්ක අනිවාර්යෙන්ම සම්බන්ධ කර ගන්න පුළුවන් ඒ මම කියපු පාද තුනටත් ඕනෑම අර්ථයක් ආරෝපණය කර ගන්න පුළුවන් ඒක තමයි හොඳ නිර්මාණයක තියෙන මේ කුසලතාව වෙන කෙනෙකුට මේ ගීතවලත් ඕන විදිහකට ගන්නවා හැබැයි තමන් ඔප්පු කර ගන්න පුළුවන් වෙනවා කියන කාරණේ. මගේ දෘෂ්ටි කෝණය තමන්ගේ අත්දැකීම අනුව මේ කවියත් විවිධ හැඩ ඕන වලින් බලන්න පුළුවන්. ඔස්සේ හරව ගන්න පුළුවන් විවිධ කොන් වලින් බලන්න පුළුවන්. කොහොමනත් ඊටාම ප්‍රබල වචන පේලි ටිකක් වල් පැලෑටි මල් තරම් වෙස් මාරු නොකරයි. අපි 6 වෙනි කවියේ 6 වෙනි ගීතය දැන් අහන්න. Oh,
කපුරු මල ඔබ තමයි ආදරේ රත් බිඟුන් නැසු බාඳුරා මල ඔබයි රඳේ ආදරේ රත් බිඟුන් නැසු කපුරු මල ඔබ තමයි ගංගුලක් ලෙසින්දුටු ඔබයි මිරිඟුව මුවන් නැසු ගලන ගංගුලක් ලෙසින්දුටු ඔබයි මිරිඟුව මුවන් නැසු රසය ඇති කර පනක් නැසු ඔබයි පැණි බිඳ විසක් ආදරේ රන් බිඳුන් නැසු බඳුරා මල ඔබයි රඳේ ආදරේ රත් බිඟුන් නැසු කපුරු මල ඔබ තමයි විශ්වයේ හැම දෙයක්ම ඔබ තුලයි. දොළොස්වන සියවසේ ජීවත් වෙච්ච සුෆී ජාතික විශ්වීය රසවතෙක් වුණු රූමි කියන ආදරණීය කවියා එහෙම කියනවා. විශ්වයේ හැම දෙයක්ම ඔබ තුල තියෙන්නේ. ඔබේ අසට යාන්තම් පේන තරු තුඩක් වුණත් අවතක්සේරු කරන්න හොඳ නෑ කියලා. ඒ නිසා මේ භාෂාවේ හැම පුංචිම දෙයක් වුණත් ඉතාම හොඳ ගැඹුරු කල්පනා මවන්න අපිට උදව් වෙනවා. සමහර වෙලාවට අපි නොසලකා හරින, අතහැර දමන මේ හැම තැනම කවි නිමිති තිබෙනවා. ඒ නිසා ඒ හැම කවි නිමිත්තක්ම හොයාගන්නට නම් ඉතාම පරිස්සම් සහගත අධ්‍යයනය ඕනෑ වෙනවා. එහෙම පරිස්සම් සහගත අධ්‍යයනයකින් කවි තෝරාගෙන ආ මහාචාර්ය සුනේත්‍ර කංකරණම්ගේ මැතිණිය අපිට තෝරා දෙන ඊළඟ කවියටයි අපි දැන් ගමන් කරන්නේ. මම ඊළඟට තෝරගත්තේ මේ ස්වභාව ධර්මයට නෑකම් කියන ලස්සන කවියක්. මේ කවිය රචනා කරලා තියෙන්නේ ඒස් බාලසූරිය මහතා. මෙතුමා ගැන එහෙම කිව්වට ටිකක් දන්න අය දන්නවා. මෙතුමා දර්ශනය මනෝවිද්‍යාව පිළිබඳ විශාරදයෙක්, විශේෂයෙන් මිනිස්සුන්ගේ හිත හදාගන්න බණ කියන කෙනෙක්, සංසාරය එතෙර කරන්න ධර්මය දේශනා කරන කෙනෙක්. මම එතුමාගේ දේශන ගොඩාක් අහලා මට හිතුණා මෙහෙම කෙනෙක් ලංකාවේ ඉන්නවා, මම කොහොමද හොයාගන්නේ කියලා. මං ඇත්තටම හොයාගෙන ගෙදරට ගියා. ගෙදරට ගිය අවස්ථාවේ එතුමා මට දුන්නා පොතක්. එතුමා පොත් 100 ගාණක් ලියලා තියෙනවා. මේ ඒක තමයි එදා රෝස සුවඳ අදත් කියන කෘතිය. ඒ කෘතියෙන් උපුටාගත්ත ලස්සන කවියක් මම මේ දැන් තෝරාගත්තේ. එතුමා අපේක්ෂා කරන්නේ මනස නිදහස් කර ගැනීම. මේ සියල්ලෙන් මනස නිදහස් කරගන්න තැනට කතා කරන කවියක් තමයි මේ. ස්වාමීන් වහන්සේ මට මේ එතුමා ගැන කියපු නිසා කියන්න හිතුණා. ඉස්සර ගුවන්විදුලියේ උදා විකාශයට යනකොට අපේ අතේ තියෙන පොත් 4-5 වැඩි කොටසක් බාලසූරිය මහත්තයාගේ. මොකද හේතුව බාලසූරිය මහත්තයා උදෑසන මනස ප්‍රබෝධමත් කරන විවිධ චින්තාවන් සඳහා සහභාගී වුණා. එතුමන් ඔය පියුම තුල මැණික වගේ කෘති, වේද ගීත සංගීත වගේ කෘති හරහා ඉතාම සරලව දාර්ශනික දැනුම
ප්‍රදානය කරලා ප්‍රදානය කරපු කෙනෙක් විද්වතෙක් උගතෙක් ඉතින් එතුමන්ට ගෞරව පිණිසයි මතක් කරේ ඔව් මම හරි ඒක වෙනම අපි දවසක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක් ඇත්තටම එතුමා මෙහෙම කියනවා සිතේ ഘോഷාව සංසිඳෙත්ම වනපිතේ නිහඬියාව ඇසේ පළමු වරට දැන් සිතේ අපි හැම වෙලාවෙම ඉන්නේ හිතේ ഘോഷාකාරී තත්ත්වය මනස දිහා බැලුවොත් මම මේ ඊට ගෞරවයෙන් කියන්නේ එතුමාගේම බණ අහලා තමයි මම මේ ටික ඉගෙන ගත්තේ ඒක මතක් කරන්න ඕනි ඊට ආදරෙන් අපි ඇත්තටම හිත කෙරේ අවධානය යොමු කරමු ඊට හැම වෙලාවෙම කලබලකාරී ഘോഷාකාරී ඒ ഘോഷාව අයින් කරාම සංසිඳුව ගත්තාම වනපිතේ නිහඬියාව වනාන්තරයේ ඇසෙන නිහඬ බව ඇසේ පළමු වරට ඒ ඔබට ඇසෙන පළමු වරයි ඒ කියන්නේ මනස නිහඬ කරගන්න එවිට මේ විශ්වයේම තියෙන උත්තරීතර ශක්තිය ඔබට දැනේ ඔබට ඇසේ ඉතින් අපි මම හරි ආසයි ස්වභාව ධර්මයට මෙතුමා ඒ ධර්මය වේද ශාස්ත්‍රය ඔස්සේ පතංජලි යෝග සූත්‍ර ඔස්සේ රැගෙන එනවා මමත් ඉතින් ගොඩාක් කල් ඉන්දියාවේ ඉඳලා අවුරුදු 6ක් විතර මගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු ඉවර කළාද මම හරි සම්බන්ධයි ඉන්දියාවත් එක්ක මම එතුමාත් මේ කතා කරන වේද ශාස්ත්‍රත් යෝග ශාස්ත්‍රත් නිසා මම මේ අහන්න පටන් ගත්තේ ඉතින් අර ස්වභාව ධර්මයට අපි හැම වෙලාවෙම නෑකම් කියනවා නෑකම් කිව්වට අපි ස්පර්ශ කරන තරමාරිය අඩුයි ගහකොළ ළඟට ගියාම සුළඟ ළඟට සුළඟ විඳ ගත්තම වැස්ස විඳින්න පුළුවන් නම් මල්වල සුවය විඳ ගන්න පුළුවන් නම් එතකොට ඇත්තටම මේ මනසේ තියෙන ප්‍රශ්න ഘോഷാകാരീ ഭവ കലമ്പിനു സഹഗത ഭവ അപേക്ഷ വിശേഷയൻ ഈലങ്ങട്ട് മമ്മ മുക്കത് കരന്നേ അപ്പേ മഗേ ദരുവാട സ്കൂളെ മുക്കത് ഗുഡാക് പ്രശ്നനെ ഗീ ജീവിതേ മിനിസുണ്ട നേദ മേമ ഒക്കഗെമ്മ ആത്തെനാ സ്വഭാവ ധർമ്മ ദേസ മദക് വിമസില്ലേം ബലുവത് ഇതിൻ ഗസ് സെക്ക കഥാ കരന്ന മമ്മ ഗസ് കേനത് പോതക് ലീല തിന വൃക്ഷ ലതാ കേന പുദുമ കഥാ കേല ഇകി തിയുനെ മിത്യാ കഥാ ഇതിൻ മട ഗുഡാക് സംബന്ധുന പുദ്ഗലേക് നിസാ മം സോയാഗിന ഗ്യ മഹൻസിയൻ හොඳයි මහන්සියෙන් සොයාගෙන ගියන් පස්සේ ලැබෙන දේවල් හරිම වටිනවා වටින නිසා ඔව් ඉතින් ඒ වටිනකම් එක්ක අපිට පුළුවන් කම තියෙනවා ඊළඟ ගීතයට ඔව් ඒ ගීතය ඇත්තටම අපේ සිංහල සාහිත්‍යයේ කියවෙන වෙසක් යකුළු අතු වගින්ද රංගන විලාසයේ කියන ගීතය හරි ජනප්‍රිය ප්‍රකට ගීතයක් ඒක කියන්නේ මේ පොඩි ළමයි මේ ස්වභාව ධර්මයත් එක්ක විනෝද වෙවි කාලය ගත කරන විදිය හරි ලස්සන ගීතයක් ඉතින් කුඩා කාලේ ඉඳලම තමයි ළමයෙක්ට හුරු කරන්න ඕන ස්වභාව ධර්ම සමග කතා කරන්න අපි පොඩි කාලේ මට මතකයි අපි ආච්චිලා එම ගස් එක කතා කරන්න ස්පර්ශ කරන්න ඉර හඳ පෙන්වන්න හරි ආසයි. ඉතින් ඒ නිසා තමයි කෙනෙකුට කුඩා කලම කවි ශක්තිය එන්නේ විචාරක ශක්තිය එන්නේ දැනුම රචනා ලියන්න විශේෂයෙන් හැකියාව ලැබෙන්නේ ඒ නිසා. ඉතින් කොළඹ හෝ නගරයක ආසන්න අයට පොඩි වෙලාවක් හොයාගන්න හරි අමාරු ඇති ඒ ස්වභාව ධර්මයේ සුවය විඳින්න නමුත් ඒක ජීවිතේ බොහෝ දේවල් ඔබ වෙත ළඟා කරන විශ්වීය දෙයක් ඇතරම ඒ විශ්වීය අත්දැකීම බොහොම චමත්කාර ලෙස විඳ ගන්නට ආරාධනා කරමින් අපි එනවා හත්වෙනි කවියේ හත්වෙනි ගීතය අහන්න කුළු අතුවක ඉඳ නටන විලාසේ ඉරි කඳින් සී
සිංහල කවි මගේ විවිධ යුග මතක පහු කරගෙන ගමන් කරනකොට අපිට කෝට්ටේ තමයි ඊටාම වර්ණවත් සාහිත්‍ය යෝගයේ හමු වෙන්නේ. ඊට පස්සේ අපි මාතරට යනවා. එහෙම පහු කරලා වර්තමානයට එනකොට වඩාත්ම සමීප කවි අධ්‍යක්ෂීම් හම්බ වෙන්නේ අපිට කොළඹ යුගයෙන්. මම හිතන්නේ කොළඹ යුගයට එන්නට ලැබීම සතුටක් ඒ යුගය ගැන කතා කරන්නත් එක්ක. ඔව් මේ මන ප්‍රේමතිලක මහත්මයාගේ කවියක් මම තෝරගත්තේ. කොළඹ යුගය කියන්නේ කවියේ විවිධ අත්දහා බැලීම් කළ යුගයක් මම ඉස්සරින් මතක් කරා. එතන මීමන ප්‍රේමතිලක විශේෂයෙන් කතා කරා අපි ශෘංගාරාත්මක කවි ලියන්න දක්ෂ කෙනෙක්, උත්සාහගත් කෙනෙක්. එතුමගේ මේ ශෘංගාරාත්මක කවි අතරේ දැන් ශෘංගාර රස ජනනය කරන ඔහු යොදාගත්තේ ස්ත්‍රියත් ස්වභාව ධර්මයක්. ඉතින් හැම වෙලාවෙම ස්වභාව ධර්මයේ නොයෙක් අවස්ථා ස්ත්‍රියගේ චර්යා ධර්මයන්ට එහෙම නැත්නම් ඔහුගේ ඇයගේ රූප සෞන්දර්යයට සමපාත කරමින් එකතු කරමින් ගීත රචනා කවි රචනා කළා. ඒ බඳු කවියක් තමයි මියුණු ඇල්ල කියන කවි පන්තිය. එයින් තෝරාගත්ත එක කවියක් මම ඔබ වෙත ඉදිරිපත් කරන්න. අල්ලා අතින් පාවෙන වන මල් කලඹ, නිල් වතුරෙන් නැගුණු අතිසුන්දර නලඹ, ගල්පර නැමති උස් රඟ මඩලට පිවිස, සොල්වාපන් තවත් රන් දියසුලි මිනි කලඹ. දැන් මේ කවියේ නාටිකාංගනාවකට තමයි මියුණු ඇල්ල සමාන කරන්නේ. ඔහු මියුණු ඇල්ල තරුණියක් කියලා හිතාගෙන මේ කතාව කියාගෙන යන්නේ. අල්ලා අතින් පාවෙන වනමල් කලඹ, සුළඟට පාවෙන වනාන්තරයේ මල් මාලය අතින් අල්ලගෙන කොච්චර ලස්සනද දියැල්ල කඩා ඇලෙන්නේ පර්වත මුදුනේ ඉඳලා පහතට. ඒ පහතට එන්නේ මෙයා මල් වැමාලෙකුත් අතට අරගෙන. ඒ මල් මාලේ තියෙන්නේ ඒ මල් මාලේ තමයි දියැලි වනාන්තරයේ ඉඳලා මෙහෙම පර්වත ඔස්සේ පහතට හැරෙනකොට මල් පෙති එක්ක එන්නේ නේ. දැකලා ඇති අපි බලන මල් පෙති දිය අතරින් ගලා හැලෙනවා. ඉතින් ඇය ඔහු දැක්ක අපූර්ව දර්ශනයක්. එතන නිල් වතුරෙන් නැගුණු අති සුන්දර නලඹ. මේ නලඹ හෙවත් නාටිකාංගනාව උත්පත්තිය ලැබුවේ නිල් පාට වතුරෙන්. ඒතර ඇය තමයි දිය දහරාව තරුණියක් නෑ. ඇය කොච්චර ලස්සනයිද, ලස්සනට මල් මාලාවක් අතේ තියාගෙන නිල් වතුර ඔස්සේ ගලා බහිනවා. ගල්පර නැමති උස්රංග මඩලට පිවිසෙන ටික දුරක් දියැල්ල ගලාගෙන එන ඇවිල්ලා එක තැනකදී ගල්පර අතුරල වගේ තියනවා. ඒ අතුරල තියෙන ගල්පර උඩට වැටෙනකොට ලස්සන මේ දැකලා තියෙනවානේ, දිය දහරා විසිරුවමින් පෙන කැට විසිරුවමින් කොච්චර චමත්කාර ජනකයිද කියලා අපි බලන්න යන්නේ. මෙන්න මේ දර්ශන තමයි දියැලි බලන්න යන එක. ඒතර මේ නාටිකාංගනාව අන්නේ ඒක තමයි රංග මඩල ගල්පර නැමති උස්රංග මඩලවලට පිවිස මොකද්ද කරන්නේ බලාගෙන ඉන්න මගේ සිතට. සොල්වාපන් තවත් දියසුලි මිනි කලඹ. ඇය පැලඳගෙන ඉන්නවා දියසුලි නැමැති මණිමේකලාව. දියසුලිය කැරකි කැරකිනේ තියෙන්නේ. මණිමේකලාව ස්ත්‍රීන් පළඳින්නේ ඉඟටියේ. ඒතර ගොඩක් පහතින් ඒ මණිමේකලාව සම්බන්ධ ගොඩක් කතන්දර තියෙනවා. ඉතින් මේ ඒක වෙනම මාතෘකාවක්. ඉතින් දියසලඹ මේ නර්තනයේ යෙදෙනකොට මණිමේකලාව හඬ ඇහෙනවා. ඒ හඬ තමයි මේ සිත අවදි කරන්නේ, කවි සිත අවදි කරන්නේ. කියන්නේ තරුණයෙකුගේ හැඟීම් සමුදාය ප්‍රේමය නැමැති රාග විශේෂයෙන් රාගික සිතුවිලි මාලාව ඔබගේ ඔය චලන ධාරාව ඔස්සේ අවදි කරනවා කියලා කිව්වේ ඔහු. සම්පූර්ණයෙන් දිය ධාරාව පේනවා නේද, ලස්සන නාට්‍යකාංගනාවකට උපමා කර විදිය. ඉතින් එය දැකලයි මීමන ප්‍රේමතිලක මේ කවිය ලියන්නේ. හරිම සුන්දර අවස්ථාවක් ස්වභාව ධර්මයත් එකතු වුණ. ඇත්තම පත්‍ර කලාව කවිය මෝහත් කරන හනගලක් කරගත්ත බොහොම දක්ෂයෙක්, කවියෙක්, අදීන පත්‍රකාරයෙක් මීමන ප්‍රේමතිලක මහත්මයා කියලා කියන්නේ. මීමන කවියා මිය ගියන් පස්සේ විවිධ කවි ලියා තිබෙනවා ඔහු ගැන. ඉතින් මම හිතන්නේ මීමන ප්‍රේමතිලක කියන නම නොමියන නමක් බවට පත් කරන්න අදවසේදී ඔබේ තෝරා ගැනීම සමත් වෙනවා. ඔව් මම ඇත්තටම ඔහුගේ කවිවලට රුචිකත්වයක් දක්වනවා, විශේෂයෙන් මේ ස්වභාව ධර්මයත් ස්ත්‍රියත් සමීප කරන නිසා. අපි හොඳ දේවල් උකහා ගන්න පුළුවන් ඕනෑම තැනකින්. නරකයි කියලා පැත්තක දෙයක් තිබුණ නිසා තමයි අපි කතාබහට ලක් කරන්නේ මේ ඕලාරික කවි එපා කියලා.
කෙනෙක් එහෙම කරේ නැත්නම් උදාහරණවත් නැහැනේ නේද කියන්න. ඉතින් ඒකත් හොඳ හොඳ අත්දැකීමක්. ඒක හොඳයි. මම මේ ගීතයට සමානව යන මේ කවියට සමානව යන ගීතයක් තමයි කුමරී එක පාස සලඹ සැලුනා. මෙතනත් මේ දැහන්ගතව සිටින තරුණයෙකුට දැහන්ගතව කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවනවා කියලා හිතාගෙන ඉන්න කෙනෙකුගේ සිත කැළඹුණු ආකාරයක් මේ කියන්නේ කුමරී එක පාස සලඹ සැලුනා වසා සිටි නෙතු දැහන් බිඳුනා. මොකකින්ද කුමරියකගේ පාසලඹේ හඬ ඇහිලා තමයි මේ ඇස් දෙක හැරුණේ. මට මෙතන වෙලාවට මම කමක් නැද්ද දන්නේ නැහැ. මතක් කරාට හින්දි චිත්‍රපටයක් තියෙනවා මම හිතන්නේ පහේලි කියලා. උකිදී අර කෝච්චි යනවා මේ තරුණිය පායල් අපි පායල් කියලා කියන්නේ පාදචාලාව ට්‍රේන් එක යන සෙල වෙනවා. ට්‍රේන් එකේ හඬටම සෙල වෙනවා. ඉතින් ඒක හරි තාලෙකට යනවා. ඒ තාලෙත් එක්ක අර එහා පැත්තේ සීට් එකේ ඉන්න ඉඳා ගන්න තරුණයට මේ හඬ ඇහිලා එයා අවදි වෙලා බලනවා. ඉතින් එයාට ආදරේ හිත වෙන්නේ මේ පායල් එකෙන් ඒ පාදචාලාවේ හඬ. ඉතින් ඒකයි මට මේ ගීතය අතර ගොඩක් ලොකු සම්බන්ධතාවක් මතක් වුණා. ඒ ගීතේ තමයි චල්තේ චල්තේ කියන හින්දි ගීතය චර්තේ චර්තේ අහලා බලන්න පුළුවන් අය. ඉතින් කුමරියක පාසලම සැරුණාට අපි ආයෙ හැරෙමු. ඒ සලඹේ හඬට මෙයාගේ හිත අවදි වුණා. අවදි වෙලා මේ දැහන්ගත වූ පුද්ගලයා දැන් අර තරුණිය සම්පූර්ණයෙන්ම මනසින් මනස සැලලුන් රැහැ නැද බිඳ දාලා අර තරුණිය නිරුවත් කරනවා. හරි ලස්සනට වචනවල ඕන දෙයක් කරන්න පුළුවන්. වචනවලට මේ සංයමය තියාගෙන ඒ කරන සිතුවිලි දැන් මගේ සිතම සුරන් නැලවූ සුයාමේ ඒ සුරන් නැලවූ සුරයන් එහෙම නැත්නම් දිව්‍ය සැප ලබා දෙන ඒ උච්චතම අවස්ථාවට ඔබ මාව රැගෙන යන ඔහු මනසිනු ඒ දේ භුක්ති විඳින්නේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා කියලා හිටපු අය. ඒ නිසා ඔය පාදචාලා ගැන හොඳට කල්පනා වෙන්නේ නේද? ඒ නිසා මේ පාදචාලා කිංකිණි හඬ දිගේ මතක දිගේ අපි සූදානම් 8 වෙනි කවියේ 8 වෙනි ගීතය අහන්න.
මන ඇත්තටම රසානන්දයමයි මවා දෙන්නේ කවි 10ට ගී 10ක් වැඩසටහනේ අද වෙනස්ම විචිත්‍ර අත්දැකීමක් මාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ මැතිණිය මවා දෙනවා රාධා ක්‍රිෂ්ණා සහ ගෝපිකාවන් අතර වූ ප්‍රේමණීය සල්ලාප සංවාද හොයාගෙන අපට යන්නට පුළුවන් නවවෙනි කවියට මම තෝරාගත්තේ ගීත ගෝවින්දේන ප්‍රකට කවියක් අපි කවුරුත් දන්නවා මේ ගීත ගෝවින්ද ගැන කතා කරනවා දැන් මම කාලිදාසනේ මුලින්ම කිව්වේ කාලිදාස සංස්කෘත සාහිත්‍යයේ එක්තරා උච්චතම අවස්ථාවකට රැගෙන ආ කවියෙක් ඔහුගෙන් පස්සේ සංස්කෘත සාහිත්‍යයේ යම් අවස්ථාවක් බිඳ වැටුණා ඔහු තමයි ස්වර්ණමය යුගය නියෝජනය කරේ ඉතින් 12 වෙනි සියවසේ බිඳ වැටීමෙන් අනතුරු 12 වෙනි සියවසේ නැවතත් සංස්කෘත සාහිත්‍ය පෝෂණය වෙන්නේ ජයදේවගේ ගීත ගෝවින්දේ රචනා කිරීම නිසා මේක කාරණා කිහිපයක් නිසා අපිට වැදගත් වෙනවා එකක් සංස්කෘත සාහිත්‍යයේ අපිට ප්‍රේමය හුරුයි මේ ගීත ගෝවින්දේට සාපාදක වුණේ රාධා ක්‍රිෂ්ණගේ ප්‍රේම වෘතාන්තය පාදක කර ගනිමින් කළ නිර්මාණ දැන් සුනිත්‍ර මැදිරිය දැන් රාධා ක්‍රිෂ්ණ සහ ගෝපිකාව ගැන විවිධ සාහිත්‍ය කෘතිවල විවිධ විදිහට සටහන්ලා තියෙනවා මං දැන් විශේෂයෙන්ම සංස්කෘත සාහිත්‍ය ඇසුරු කරන ඒ ඔස්සේ ඉතාම හොඳ කියමන් හොඳ ලියමන් අපිට තිළිණ කරපු කෙනෙක් විදියට මේ රාධා ක්‍රිෂ්ණ සහ ගෝපිකාවන් පිළිබඳව මේ ප්‍රේම වෘතාන්තය තරමක් මතක් කරන්න පුළුවන් නම් මට. ඔව් දැන් මේ ප්‍රේම වෘතාන්තය තමයි රාධාට ක්‍රිෂ්ණ හැම වෙලාවෙම ඕනෑම ළඟට එන ඕනෑම තරුණියකට පෙම් බඳින ක්‍රිෂ්ණ විදිහටයි මම දැක්කේ. හැබැයි රාධා හරි ආදරේ ක්‍රිෂ්ණට. ක්‍රිෂ්ණටත් සමහර වෙලාවට රාධා අනිත් අය අතරේ ශ්‍රේෂ්ඨයි. නමුත් අනිකුත් ගෝපිකාවන් දැක්කම ඔහු හරි කෙලිලොල් ජීවිතයක් ගත කරන්නේ. රාධා ගොඩක් දුකෙන් ඉන්නේ හැම අවස්ථාවෙම. ඉතින් ඒ එක තමයි මේ නිර්මාණ වලට පාදක වුනේ. ගීත ගෝවින්දේ වැදගත් කාරණය ඉන්දියානු සාහිත්‍යයේ සංස්කෘත සාහිත්‍යයෙන් ගීත කලාව ගීත රචනා කිරීමේ කලාව ආරම්භ වෙන්නේ ඇත්තටම ගීත ගෝවින්දේ එන මේ ස්ටයිල් එක අපි කියන්නේ ස්ටයිල් එක කිව්වේ ඒක රටාව ඒ ක්‍රමය දැන් ධ්‍රුවම් කියලා සඳහන් වෙනවා ධ්‍රුවම් කියන්නේ දෙවරක් ධ්‍රුව කොටස ධ්‍රුව ගාන කියන්නේ අපි ස්ථායි කොටස දෙවරක් ගායනා කරන්න ඕනේ අන්න එහෙම මේ ගීතවල ඒ ආකෘතිය හරි වැදගත් අධ්‍යයනය කරන කෙනෙකුට වෙනම එකක් ඒක ඉතින් ඔරියානු භාෂාවෙන් ගන්නනේ අපි කතා කරා ඔරිස්සා ප්‍රාන්තයේ තමයි ජයදේවගේ ගීත ගෝවින්දය ප්‍රකට ඔඩිසි ඩාන්ස් වලින් ඔඩිසි නර්තන සම්ප්‍රදායෙන් මේ අදත් රංග දක්වනවා ගීත ගෝවින්දය. ගීත රචනා කරලා තියෙන්නේ දැන් ගීත ගෝවින්දයම කතා කරන්න පුළුවන් මට මේ පැය දෙකේ ඕන්න. කෙටියෙන් කිව්වොත් ගීත ගෝවින්දේ ගීත රචනා කරලා තියෙන්නේ නර්තන ශිල්පිනිය දෙවියන්ට ප්‍රේම පෙම් බැඳ කියනවා මම ඔබ වෙත එනවා දෙවියනි මම බාර ගන්න ඉතින් හරි ලස්සන එක එක භාෂාවන් වලින් කියලා ස්වාමි රාරා කියලා කියනවා සමි ඔබ එන්න මගේ ළඟට මම මේ සඳුන් මල් ගහලා තියෙන සඳුන් නතුරලා තියෙන චන්දන ආලේප කරලා තියෙන මල් ගවසලා තියෙන්නේ මම දැන් කඩපතින් බලනවා මගේ දිහා මම ලස්සනයි නේද දෙවියනි ඔබ එන්න මගේ ළඟට මම ඔබ ළඟට එන්නද කුතාම නෑනේ මේ වගේ භරතනාට්‍යම් අධ්‍යයනය කරන කෙනෙකුට මේක හොඳට පුරුදුයි භරතනාට්‍යම් වලත් මේ ගීත ගෝවින්දේ ගීත තමයි රංග දක්වන්නේ ඒකේ තේරුම නර්තන ශිල්පිනිය තමයි රාධා හෝ තේරුණ ගෝපිකාව වෙනවා සමහර වෙලාවට රාධා විශේෂයෙන් රාධා ක්‍රිෂ්ණ නියෝජනය කරන දෙවියන් විෂ්ණු භක්තිකයන් තමයි ගීත ගෝවින්ද රංග දක්වන්නේ මේක වෙනම සංස්කෘතියක් එක වෙනම කතා කරන එක අද මම තෝරගත්තේ කවුරුත් දන්න ගීත ගෝවින්දේ ප්‍රකට කවිය ලලිත ලවංග ලතා පරිශීලන කෝමල මලේ සමීරේ මధుකර නිකර කරම්බිත කෝකිල කූජිත කුංජ කුටීරේ විහරති හරිරිහ සරස වසන්තේ නෘත්‍යති යුවති ජනේන සමන්සකි විරහි ජනස්සෙ දුරන්තේ මේකේ මේ ගීත ගෝවින්ද විශේෂත් තව කාරණයක් තියෙනවා මේ භාෂාවේ තියෙන වදන්වල තියෙන ශබ්ද මාධූර්ය ලලිත ලවංග ලතා පරිශීලන කෝමල මලේ සමිරෙල කාර්ය නිසා ඇතිවෙන අනුප්‍රාස රසය හරි මధుරයි මේක තමයි ගැයීම සඳහා සුදුසු පදමාලාවක් රචනා කරන්නේ කොහොමද කියන එක හොඳට හොඳ අධ්‍යයනයක් ගීත ගෝවින්දේ කියන්නේ ඉතින් තේරුම කිව්වොත් ලලිත ලවංග ලතා ලලිත වූත් කෝමල වූත් මේ තුරු ලතාවල තියෙන පත්‍ර
පිස හමගෙන එන පිස හමාගෙන එන සුළඟ ගැන මේ කියන්නේ මේ සුළඟ හමාගෙන මලය සමීරය ඔස්සේ මලය පර්වතයේ සිසාරා සඳුන් ගස්වල එතිලා ඒ සුළඟ ලා දලු සිපගෙන මේ හමාගෙන එන සුළඟ කොච්චර සීතයිද මధుකර නිකර කරම්බිත කෝකිල කූජිත කුංජ කුටීරේ මధుකර කියන්නේ මේ පැණි ඇති කරන්නේ කවුද මේ මැස්සෝ මන් මල් වලට එකතු වෙලා ඒගොල්ලන් සද්ද කර කර මధు ඇති කරනවා කෝකිලෝ නාද කරනවා කුංජ කුටීරේ හරි ලස්සනට එකතු වෙලා නාද කරනවා විහරති හරි රිහ සරස වසන්තේ අද වගේ සරත් කාලේ වසන්තේදී විහරති හරි රිහ සරස වසන්තේ නෘත්‍යති නර්තනය යෙදෙනවා කවුද ගෝපිකාවන් යුවති ජනේන නිකං අය නෙමෙයි තරුණ ගෝපිකාවන් නර්තනය යෙදෙනවා මේ බලන් ඉන්නවා රාධා ක්‍රිෂ්ණ ප්‍රේමී නුමත් වෙලා ගෝපිකාවන් මේ වර්ෂා සමයේ අර සඳුන් ලතාවන් වල තියෙන සිසිල හමාගෙන එන මලය සමීරයේ සිසාරයින සුළඟ විඳිමින් කෝකිල කූජනේ අසමින් බඹර සමූහගේ අනාදයට සවන් දෙමින් ක්‍රිෂ්ණා ප්‍රේමයෙන් උමතු වෙලා බලාගෙන ඉන්නවා. මේක මේ නෘත්‍යති යුවති ජනේන යුවති ජනයා ගෝපිකාවන් නර්තනය යෙදීම සම්භෝගය පෙම්වතා හෝ ස්වාමි පුරුෂයා තමා සන්තකේ ඉන්න කෙනාට සුවදායකයි. හැබැයි ජයදේව කියනවා සකි යුවති ජනේන සමන් සකි විරහි ජනස්ය දුරන්තේ විරහි ජනයාට මේ දුක්ම දෙන කාලයක් ඒකෙන් රාදා නියෝජනය කරා. ඉතින් මම මේකට සමානව යන ගීතය යමුනා ගන්තර තමලු ලතා හෙවනේ කියන ගීතය. මේ රාධා ක්‍රිෂ්ණගේ කතා පුව තමයි මෙතන තියෙන්නේ. රාධා කොහොමද ක්‍රිෂ්ණ එනකම් බලන්නේ? දැන් අර පුරුෂ වර්ණන හරි අඩු වෙන ගීත සාහිත්‍ය මේ ක්‍රිෂ්ණ ගැන බලන්න රාධා කියන විදිහ යමුනා ගන්තර තමලු ලතා හෙවනි යොහුඹු කුසුම් යහනේ තමලු ලතා තාම්‍ර ලතා හෙවනට වෙලා යමුනා ගන්තරේ වැතිරිලා ඒ යොහුඹු කුසුමෙන් ගැවසුණු සයනේ වැතිරිලා මේ රාධා බලා හිඳි ක්‍රිෂ්ණ කියලා අමතනවා. ඒ උහු අය කියනවා නල්ලලත බබලන සඳන තලාවේ නල්ල අඩ සඳ වගේ බබලනවා සිරුරත ඝන නිල් මේඝවලා ඔබ දකින්නකොට ඔබේ ශරීර නිල් පාටයි. ඉතින් මේඝවලාවල් වගේ වලාවක් වගේ මානස විල මැද රණතිසරාණනි මානස විලේ සරණ ශ්‍රණතිසරාණනි ඔබ බෘන්දාවනී වසන්තයයි. ඉතින් ක්‍රිෂ්ණට අමතන විදිහ හරි ලස්සනයි. ගීතයක් කවියක් දෙකම ඉතාම මනරම්. හොඳයි, ජයදේවයන්ගේ ගීත ගෝවින්දය අහනකොට දැන් දුලස්වන සියවසේ බෙංගාලයේදී අර නෘත්‍ය රටා මවන්නට සමත්වෙච්ච මේ කෘතිය අදටත් බෙංගාලයේ විවිධ නිකායන් විසින් මංගල උත්සවවලදී ගායනා කරනවා කියලා කියනවානේ. ඔව්, ඇත්තටම ඔව්. රාධාගම මේ ගීත ගෝවින්දය නේපාලයේ සහ බෙංගාලයේ සරස්වති දේවියන්ටත් ලක්ෂ්මී දෙවියන්ටත් පුද පූජා පිණිස නර්තනය යෙදෙනවා. මේක උත්තර භාරතයට ගියාම කතක් ඩාන්සින් වලින් බෙංගෝලයට ගියාම නෘත්‍ය ඩාන්ස් ඒ කියන්නේ නෘත්‍ය සම්ප්‍රදායෙන් හැදුණු නාට්‍ය නෘත්‍ය නාට්‍ය විශේෂවලට ගන්නවා. ඇත්තටම භරතනාට්‍යම් කියන්නේ කුචිපුඩි ඩාන්ස් කියන්නේ ඒ ඔක්කොම නෘත්‍ය නාට්‍ය කතක්. අපි කතන්දරයක් නර්තනයෙන් කියන සංගීතයෙන් මුසු කරලා. ඒක තව මාතෘකාවක් ඇත්තටම. හොඳයි. නවවෙනි කවියේ නවවෙනි ගීතයයි අද කවි 10ට ගීතයක් වන ස්ථානයේ අපි දැන්
කියලා කියන්නේ හද මනස සන්තුෂ්ත කරන ආදර වස්තු. කවියක් කියවුවහම අලුත් දොරක් ජීවිතයට ඇරෙනවා වගේ. වසා තිබුණු පාරක් අලුතෙන් විවර වෙනවා වගේ. ඉතින් අපිට විවිධ පැතිවලට ගමන් කරන්න මේ අලුත් දොරවල් අලුත් පාරවල් ඉතාම ආදරයෙන් හදා දෙන කවි අසමින් රස විඳින්න යන වෙලාවේ අපි මාචාර්ය සුනිත්‍රා කංකානම්ගේ මැතිණිය අපිට තෝරා දෙන 10 වෙනි කවියටයි දැන් ගමන් යන්නේ. මම තෝරගත්තේ ජපන් හයිකු කවියක්. මේ ජපන් හයිකු කවිය ලියලා තියෙන්නේ බෂෝගේ ප්‍රකට කවිය උහු. ඉතින් එහි එන ඉංග්‍රීසි පරිවර්තනය මම ඔබට ඉදිරිපත් කරන්න යද. On a withered bough, a crow alone is perching. Autumn evening now. හයිකු කවියක් හරි කෙටි හයිකු කවියක ආකෘතිය තමයි මේ කෙටි බව සීමිත වදන් මාලාවකින් ප්‍රබල සිතුවමක් මවනවා. ඒ සිතුවම ඔස්සේ සහෘදයෙකුට සිතා ගැනීමට හැකි බොහෝ දේවල් තියෙනවා එතන. ඉතින් ඒ හයිකු කවියක් අධ්‍යයනය කරන්න රස විඳින්න ඇත්තටම ගැඹුරු දර්ශනයක් ඔබ සතුව තියෙන්න ඕනේ. බහුතරයක් හයිකු කවි ස්වභාව ධර්මයට සම්බන්ධයි. දැන් මෙතන මේ කවියේ භාෂෝ කියන්නේ ඕටම් ඊවනින් නව්. ඕටම් කියන්නේ සරත් සමයේ සන්ධ්‍යාව මෙයයි. සරත් සන්ධ්‍යාව මෙයයි. ඒ සරත් සන්ධ්‍යාවේ එක සිදුවීමක් අලලා තමයි ඔහු මේ කවිය ලියලා තියෙන්නේ. පරිසරය බං දැන් අපිට ඍතු ඒ ගැන ලොකු අදහසක් නැති වුණාට වෙන රටවල් වල මේ එක එක ඍතුන් වලට පරිසරය වෙනස්ද සරත් සමයක වහම දැන් පායලා කාලයක් දූවිලි ධාරාව ඉහළට ඉහළට ගිහිලා වැහි බින්දුත් එකතු වෙලා අමුතු තැඹිලි පාටක් වලාකුළු වල දකින්න පුළුවන් මේ සරත් සමයේ අහස ඒ අහස යට on a withered bough කොළහැලි ගිය අත්තක a crow කපුටේ alone taniwa is perching lagum gani autumn evening now sarat samaye sandhyavaye me situwamata nagunahama o kemathi vidihakata me chithraya situwam karaganna pulan kola halila giya taniyen kola halila giya tani attaka kapute wasala inna kaviya kiyanne ekama de autumn evening now sarat samaye sandhyavaye ඉතින් කොච්චර දේවල් හිතන්න පුළුවන්ද නේද? හුදකලා බව තනිවීම බලාපොරොත්තු කඩවීම හයිකු කවියක් කියන්නේ දැන් අපි අහලා තිනවා මේ කවියක් හයිකු කවියක් වෙන්න කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕන කියලා. ඔව් පෙළි දෙක හතර දෙක හතර කියන සංයෝගෙන් මේ සමන්විත වෙන්න ඕන. ඉතින් සිතුවමක් මැවීම ප්‍රබල සිතුවීමක් මැවීම තමයි මේ විශේෂත්වය. කෙටි කවි පාද හතරක කෙටි කවි
සමහර කවිවල පාද තුනයි. ද වචන සම වචන ගණනත් හරි සීමිතයි. ඒ සීමිත වදන් මාලාව දැන් මෙතන මේ ඉංග්‍රීසිම පරිවර්තනයේම තියෙනවා ඒ හඬ. සාමාන්‍යයෙන් ඍතු භාවිතයකුත් තියෙන්න ඕනද? ඍතු. ඔව් ඒ කියන්නේ ඍතුවක් සම්බන්ධ වෙනවා. නෑ කොහොමත් පරිසරය සම්බන්ධයෙන් ලියන්නේ. පරිසරය අලලාමයි ලියන්නේ. දැන් එක එක සිදුවීමක් තියෙන දැන් යුවලක් මෙහෙම යනවා පාරේ ඇවිදගෙන යනවා වැස්ස වහිනවා. එතකොට රේන් කෝට් එකයි කුඩේ සංවාදයේ යෙදලා යෙදිනවා. එතකොට කොච්චර දේවල් ඉතන තියෙනවද ඒ කවිය ඇතුලේ? රේන් කෝට් එකයි කුඩේ සංවාදයේ යෙදෙන ඔබ දෙපළ ගමන් කරනවා. කොච්චර දෙයක් හිතා ගන්න බෑ. අපි සාහෘදයන්ට දෙමු ඒවා හිතන්න, හොයන්, කියවන්. ඉතින් මේ හුදකලාවට සම්බන්ධ සිංහල ගීතයක් මන් තේරුවා. උන්මාද සිතුවම් මැවේ මැවේ කියන එක්ටම්ගේ චිත්‍රපටියේන ගීතය. ඒකෙත් මහා සයුර මැද එක්ටම්ගේ එක හුදකලා වුණු පෙම්වතෙක්. පෙම්වතුගේ හදවතේ වියෝව සිතුවම්තර ගීතයක්. නිශ්ශබ්දතාවය හුදකලාව යනාදී තත්වයන්ට පූර්ණ ඉඩ අවකාශ සැලසීම ඔබතුමිය කිව් විදියට හයිකු කවියාගේ අරමුණ බවට පත්වන්නට පුළුවන්. කොමුණත් මේ හුදකලාව එහෙම නැත්නම් හිඩැස්තැන් හිස්තැන් සමාජයේ පුරවන්නට කවියට තිබෙනවා සුවිශාල වගකීමක්. කවියාට තිබෙනවා සුවිශාල වගකීමක්. ඒ සමාජයේ තියෙන හිස්තැන් පුරවන්නට අද කවි තෝරා දුන්නු මහාචාර්ය සුනිතා කංකානම්ගේ මෙතනියට බෙහෙවින්ම ස්තුති. ස්තුති ආරාධනා කරාට මේ සැරිසටහනට. ඒ වගේම අද කුරවි සංගීත කණ්ඩායම ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සපයන්නට එකතු වුණේ. ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ගායන ලීලා මැව්වේ වෙස්ලි විද්‍යාලයේ සංගීත ආචාර්යවරයා. ඒ වගේම సౌందర్య කලා විශ්වවිද්‍යාලයේ බාහිර කතික ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරන විශාරද චතුර ගයාන් ජයනෙත්ති. ඒ වගේම තඹුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීත ආචාර්යවරිය විදිහට කටයුතු කරන විශාරද පුන්සදා මියැසි ජයලත්. ඉතින් ඔවුන් දෙදෙනාටත් ඒ වගේම විශ්වවිද්‍යාලය තඹුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලය ඇතුළු පාසල්වල විදුහල්පතිවරුත් අපි මේ මොහොතේදී ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් අපි අද වැඩසටහන නිමාවටපත් කරනවා. කවි 10ට ගී 10ක් වැඩසටහන. දහවෙනි කවියේ දහවෙනි ගීතය අසමි. Thank you.
දහසක් මල් මැද එකම මලයි පැතුවේ ඒ මල කිමද සරතම් කර සැඟවල ගියේ දැනේ තවම මට මලේ සුවඳ පොද tani devi ekuntamge unmad situvam meve bindi meedum valamad atitai bindunu pemin ginigat hadavat tani එක්තැන්ගේ එක්තැන්ගේ